තෙරුවන් සරණයි. ධර්ම විනිශ්චය. පරපුරක මහගෙදර පරපුරක විශ්වාසයේ දිනාගත්තේ කීර්තිමත් සමාගම සීමා සහිත ලයන්කෝ සමාගමේ බැතිබර දායකත්වයෙන් ඔබ වෙත පිදෙන ධර්ම විනිශ්චය සදහම් කතිකාවත් දවසෙත් ආරම්භ කරන්නයි අපේ මේ සූදානම. මිනිස්සු විදියට එදිනදා ජීවිතය අපිට මුණගැහෙන විවිධ ප්‍රශ්න, ගැටලු, අභියෝග ජයගන්න ඒවා විසඳගන්න අපට තිබෙන එකම තැන. දහමට අනුව මේ ප්‍රශ්න, ගැටලු, අභියෝගවලට නිවැරදි විනිශ්චයක් ලබා ගන්න අපට තියෙන එකම තැන ධර්ම විනිශ්චය. අදත් ධර්ම විනිශ්චයෙන් දහමට අනුව අපට ඒ නිවැරදි විනිශ්චය ලබා දෙන්න, අපට ජීවිතය උගන්වන්න අපි ඉතාමත්ම ගෞරවයෙන් අපේ මේ TNL මැදිරියට ආරාධනා කරේ මහා විහාරවංශික ශ්‍යාමෝපාලී මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක සහකාරක සභික, ඒ වගේම මාතර බඹරැන්ද කුරුඹුරේ පූර්වාරාම රාජමහා විහාරය, ඒ වගේම පනාගුණ ශ්‍රී සුදර්ශනාරාමය ඇතුළු විහාර ගණයේ අධිපති, සසෙක්ස පාසල් ජාලයේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පණ්ඩිත අපේ අතිගෞරවනීය අතිපූජනීය දොඩම්පහළ ශ්‍රී රාහුල නායක ස්වාමීන් වහන්සේ, මගේ නායක හඳුරනේ ඔබ වහන්සේව දෙපා නැමැති ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අද ධර්ම විනිශ්චයට අවසරයි මගේ නායක හඳුරනේ. පින්වතුනේ, අද දවසේත් ධර්ම විනිශ්චය තුළින් ඔබ අපට එවපු, අපේ ලිපිණයට එවපු ලිපි ගොඩක් තියෙනවා. ඔබේ ප්‍රශ්න වලට අපි උත්තර හොයමු මේ සදහම් වේදිකාවෙන්. ඒ වගේම අපේ FB පිටුව, මුහුණු පොතේ අපේ ධර්ම විනිශ්චය පිටුව, එයට ලැබුණු විවිධ අදහස්, යෝජනා අප තුළ තියෙනවා. අපේව ලබාගෙන තිබෙනවා. ඒව ගැනත් අපි කතා කරමු. ඒ වගේම අද දවසෙත් අපේ දුරකථන අංකය 011-2-706-128 මෙතන සිට විවෘතයි. ඔබේ ප්‍රශ්න පුළුවන් තරම් කෙටියෙන් අප වෙත යොමු කරන්න අපට පුළුවන් මේ සදහම් වේදිකාව තුළ ඒ පිළිබඳවත් සාකච්ඡා කරන්න. හොඳයි. අපි හැමදෙරනේ අපේ මේ සාකච්ඡාවට ආරම්භයක් විදිහට මා කැමති අපි හැමදෙරනේ මෙන්න මේ වගේ තැනකින් අද අපේ සාකච්ඡාව ආරම්භ කරන්න. ඒ තමයි මේ අදිෂ්ඨානය පිළිබඳව. ඒ කියන්නේ අපි දෙයක් කරනකොට අපිට විවිධ අභියෝග එන්න පුළුවන්. නමුත් ඒ අභියෝග අභිභවමින් අපි කොහොමද අපේ කාර්ය හරියාකාරව අවසානය වෙන තෙක් නිවැරදිව කරන්නේ? මම පොඩි පෞද්ගලික පොඩි අත්දැකීමක්, ඒ කියන්නේ අද ටිකක් පොඩි අසනීප තත්ත්වයක් තියෙන හින්දා මම ලොකු අදිෂ්ඨානකින් අද වැඩසටහන තුළට යොමු වෙන්නේ. කොහොම හරි කෙසේ හෝ මේ වැඩසටහන මට පුළුවන් උපරිමයෙන් කරනවා කියලා. අන්න ඒ වගේ අපිට ආරම්භක අදිෂ්ඨාන තියෙනවා. හැබැයි තියෙන ගැටලු අපට ඒව පවත්වාගෙන යන්න යම් ගැටලුවක් තියෙනවා බාහිරින් එන විවිධ අභියෝග හින්දා. මේ අපේ ආරම්භක අදිෂ්ඨානයේ ආරම්භක වීරිය අපි අවසානයේ දක්වා පවත්වාගෙන යන්නේ කොහොමද? මෙන්න මේ කාරණා ටිකක් පැහැදිලි කරමින් කොහොමද මගේ හැඳුනුනේ අද දවසේ අපි හොඳ ආරම්භයක් අපේ වැඩසටහන ලබා ගන්නේ අවසරයි නායක හඳුනුනේ. තෙරුවන් සරණයි. චාමික මෙත්තමනි, අධිෂ්ඨානය තාම ශක්තිය කියලා අපි කියනවා. බුදුරජාණන් වහන්සේගේ සමස්ත බෝධිසත්ව චරිත තුළ අපට ඉතාම දැඩි ලෙස දකින්ට ලැබෙන සෑම පාරමිතා ධර්මයක්ම පූර්ණය කිරීමට උන්වහන්සේ උපයුක්ත කරගත්ත, උපයෝගී කරගත්ත ශක්තියක්. ඒක තව පැත්තකින් ගත්තම පාරමිතා ධර්මයක්. දැන් අපි කියන දාන, සීලන එක්කම්ම පඤ්ඤා, විරිය, මේ වීර්යය ඇතිවීම. ඊළඟට තියෙනවා කන්ති, සච්ච, අදිට්ඨාන, මෙත්තා, උපේක්ඛා. එතකොට අදිෂ්ඨානය, වීර්යය ඉස්සරහින් තබා ගන්න අරමුණ, අපි එකට කියනවා නිස්ඨාව කියලා. ඒ කියන්නේ අපිටම නිවන කියන්නේ අපි උදා කරගත යුතු, ලබාගත යුතු අපේ නිස්ඨාව. එතකොට ඒක තමයි අපේ අදිෂ්ඨානය. අපි අර තියෙන බලාපොරොත්තු, අපේ ප්‍රාර්ථනා. තවතුමා කියන මං අදිෂ්ඨාන කරගත්තා කොමර මේ වැඩසටහන හොඳට කරගන්න මං ඒකට අවශ්‍ය කරන. එතකොට අර ඉස්සරහින් තබා ගන්න අන්තේ. ඒක මහා ශක්තියක්. එතන ඊට අපි වීර්යය කරනවා. ඒක වීර්යය කරනවා. එතන අපි ඒකට කියනවා නිෂ්ඨාව සපුරා ගැනීමට කරනු ලබන කාර්යභාරය. ඒකට කියනවා උද්දිෂ්ඨ නිෂ්ඨාචර්යා කියලා. බටහිර මනෝවිද්‍යාවේ, පෙරදිග මනෝවිද්‍යාවේ මේ කතා කරනවා.
එතකොට අපි නිස්ඨාවක් ඉදිරියේ තියාගෙන අපි අදිෂ්ඨානයක් ඇතිව ඒකට අවශ්‍ය කරන ක්‍රියාකාරකම් ටික මැනවින් සිද්ධ කිරීම. මේක හරි වැදගත් වෙන්නේ ප්‍රාර්ථනාව. ඔය ඒක විදිහකින් තවත් අදිෂ්ඨානයක් කියන්නේ මොකද්ද? ප්‍රාර්ථනාවක්. අදිටන් කරගන්නවා. මම විභාගයේ සමත් කරගන්නවා ඒ නමයක් ඇතුව. සාමාන්‍ය පෙළ විභාගේ. උසස් පෙළෙන් ඒ තුනක් සහිතව. විශ්වවිද්‍යාලයෙන් සුපර් ෆස්ට් එකක් සහිතව. PhD එක ලබා ගන්න කියලා ඒ තුල තියාගන්නවා තමන් තුල ඉලක්කයක්. ඒ ඉලක්කයට බුදුරජාණන් වහන්සේ වුණත් ලොකු ශක්තියක් යදුවා. ඒතර ඉලක්කය නිවන. බුද්ධෝහම් බෝධිසාමි මුත්තෝහම් මොචේ පරේ තින්නෝහම් තාරිසාමි සංසාරෝගා මහබ්බය. මම බුද්ධෝහම් බෝධිසාමි. මම බුද්ධ රාජ්‍යත්වයට පත් වෙනවා. ඒ කියන අවබෝධය ලබා ගන්නවා. බුද්ධෝහම් බෝධිසාමි. ඒ විදි එහෙම අරගෙන මම අන්‍යයන්ට අවබෝධ කරවනවා. ඒ විතරක් නෙමෙයි මම මිදිලා අන්‍යාවත් මුදවනවා. මම කොහොම හරි මේ සංසාර ඕගෙන් එගොඩ වෙලා අනිත් අයත් එක්කින් එගොඩ කරනවා. ඒක බන් ලොකු අදිෂ්ඨානය. ඒතර මේ උද්දිෂ්ඨ නිෂ්ඨා චර්යා සමය තමයි ඔබතුමා කිව්වේ අභියෝගෙනවා කියලා. ඔබ තව විදියකින් කියනවා සමාජයේ නිමන වගේ භෞතික ලෝකයේ තියෙන දර්ශනයක තියෙනවා කොමියුනිස්ට් කියන தත්ත්වය. කොමියුනිස්ට් කියන தත්ත්වය වෙනස් වෙන්නේ නැහැ චමිකමෙන්ත. හැබැයි එතෙන්ට යන්න තියෙන මාමතට කියනවා සමාජවාදී කියලා. ඒතර සමාජවාදී වෙනස් වෙනවා. සමාජවාදී විවිධ හැලහැප්පිලි කියනවා. සමාජවාදී කියන එක චීනයේට වෙන එකක්. රුසියාව වලට වෙන මේකක්. සමාජවාදී වැටීම් තියෙනවා. සමාජවාදී ගොඩනැගීම් තියෙනවා. සමාජවාදී තමයි බිඳ වැටෙන්නේ. හැබැයි කොමියුනිස්ට් කියන தත්ත්වය බිඳ වැටෙන්නේ නැහැ. ඒ தත්ත්වයට යන්න උපයුක්ත කරගන්න මාර්ගයේ තාම ශක්තිය අපි අර අදිෂ්ඨානට යන තියෙන මේ. ඒතර ඒක තමයි අපි කියන්නේ දැන් අපි කොමියුනිස්ට් தත්ත්වයේ ඉන්නේ සමහරක් ඇත්තෝ ඒ දාර්ශනිකයෝ කියනවා මේ එලිපත්තේ ඉන්නේ කියලා. අපි ඊළඟට දැන් ඕන්න දොර අරිනවා. කියලා එහෙම කියනවනේ. ඒ වගේ මේ විවිධ පැතිවලින් අපිට ගන්න පුළුවන් ඒක විවේචනය වෙනවා. එතකොට අපි මේ සඳහා කළ යුත්තේ වීරිය වැඩි වීම. ඒකත් පාරමිතාවක්. ඒතර වීරිය කියන එක තාම අවශ්‍යයි. ඒ කියන්නේ දැන් අපේ පාපැදියක් ගත්තොත් අපි කසාකච්ඡා කළා. ඒ පාපැදිය තුළ තිබෙන ඉදිරි රෝදය අපිට ගන්න පුළුවන් අපේ සද්ධාව. හැටියට ඊළඟ පිටිපස රෝදය අපිට අරගන්න පුළුවන් අපේ සතිය හැටියට අපේ පැටල දෙක අපිට ගන්න පුළුවන් වීරිය හැටියට සද්දා සති වීරිය නේ. ඊළඟට අපි වාඩි වෙලා යනවා සීට් එකේ. ඒක සමාධි. හැන්ඩල් එක තමයි ප්‍රඥා. හැන්ඩල් එක ප්‍රඥා. ඒතකොට පංච බලයක් තියෙනවා අපිට. සද්දා සති වීරිය සමාධි ප්‍රඥා. බලන්න ශ්‍රද්ධාව ඉස්සරහ රෝදේ. ඔය තනි රෝදෙන් අතීතේ ගියා. නමුත් ඒක සාර්ථක නැහැ. ඒතර ශ්‍රද්ධාව තුනුරුවන් මුල් කොටගත් චෛත්‍ය බෝධිය මේවා මුලින් අපිට ලබා දෙන ශ්‍රද්ධාව. ඒක තුලින් තමයි අපි සතිය අපි සකස් කරගන්නේ. සී කල්පනාව. ඒක තියෙන පිටිපස්සේ රෝදේ. ඒ කියන්නේ ඒකට තමයි බ්‍රේක් පළු හයි වෙලා තියෙන්නේ. ඒ පැත්තෙන් තමයි ලැග්ගේජ් ඒ වතේ ඊළඟට මේ පැත්තට තමයි ඩයිනමෝ වහයි කරලා තියෙන්නේ. මේ ඒකේ තමයි චේන් එක ප්‍රධාන වශයෙන් යන්නේ. කරකවන්න තියෙන එකයි වහයි කරලා තියෙන්නේ සතියට. ඊළඟට පාගණික තමයි වීර්යය. කරලා තියෙන්නේ. ඔන්න ඔබතුමාට ඕනක වීර්යය. ඒකට මේක තියෙනවා අපි විශ්වාසය තියෙනෝනේ. විශ්වාසය මම විශ්වාසය තබා ගත්තා මට මේ විරසණ කරන්න පුළුවන් කියලා. ඒකට හොඳ සිහිය පිටුවා ගන්නවා. ඒකත් එක්ක මොකද කරන්නේ වීර්යය වැඩනවා. මේ වීර්යය වැඩලා තමන් තැම්පත් වෙන්න ඕනේ. සමාධිගත වෙන්න ඕනේ. සීට් එකේ වාඩි වෙනවා. නේ? අවශ්‍ය වෙලාවකදී කන්දක් එහෙම දැක්කොත් සමාධිය නෑ. පොඩ්ඩක් නැගිටලා ඉන්න පාගනවා. නේ? හැබැයි අනිවාර්යෙන්ම ඕනේ ප්‍රඥා. ඇයි? හැන්ඩල් එක. අවශ්‍ය පැත්තට රැගෙන යෑම. බලන්න ඒක සවි කළා තියෙන කාටද කියලා. ශ්‍රද්ධාව ඉස්සරහ රෝදෙට. ඉස්සරහ රෝදෙට නේ? මේ හරි වැදගත්. එතකොට සතියෙන් ඇදලා තමයි වීරිය දෙන්නේ. ෆෙටල් දෙකට හයි කරලා තියෙනවා. ඉතින් ෆුඩ් සයිකලයක් පදිනකොට සම්පූර්ණයෙන්ම මේ පංච බලය වර්ධනය කරගන්න පුළුවන්. අපිට ඉලක්කයක් ඇතුව ගමනක් යන්න මේ පහම වුමනා කරනවා.
මෙතන හරිය ලස්සන හරිය වටින අපිට හැමෝටම තේරෙන උදාහරණකින් අපේ නායක හමුදුරෝ මේ කාරණේ පැහැදිලි කරනවා. බයිසිකල් එකක් පදිනවා වගේ මේ ඉදිනදා ජීවිත උදාහරණත් එක්ක මේ දේවල් අපිට පැහැදිලි කරන්න පුළුවන්. හරි වටිනවා නේද අපේ හැමදෙරනේ. අපි ඉස්සරහට යමු අද දවසේ අපේ සාකච්ඡාව තුළ. ඔබට පුළුවන් මෙතෙන් සිට අපිට කතා කරන්න 0112 706 128 අපේ දුරකථනයේ විවෘතයි. මෙතෙන් සිට ඔබට මතුවෙන ඕනෑම ගැටලුවක් අහන්න ධර්ම විනිශ්චයෙන් අපේ මේ දම්සභා මණ්ඩපය තුළ අපිට හැකි පමණින් දහමට අනුව මේ කාරණා පැහැදිලි කරගමු. අපි මෙතෙක් කතා කරපු කාරණේට ටිකක් ආසන්න ලිපියක් ලැබෙනවා නායක හැමදෙරනේ. මාම්පේ රංජිත් ජයසූරිය මහත්මය අපිට මේ ලිපිය වන්නේ. එතකොට දීර්ඝ එතුමා විශ්‍රාමිකේ කවුරුදු 68ක. එතකොට දීර්ඝව පැහැදිලි කරනවා මේ වන්දනාව සහ මේ දෙවියන් යැදීම සම්බන්ධයෙන්, තෙරුවන් වන්දනාව සහ දෙවියන් යැදීම සම්බන්ධයෙන් මම අවසාන කොටස විතරක් මේ මතු කරගන්න මේ ප්‍රශ්නේ. දෙවියන් වහන්සේලාට පින් පැමිණීමේදී තමාගේ විසඳා ගැනීමට ඇති ගැටලු සිතින් කියාපෑම වරදක් දෙකද මේ මේකේ තියෙන්නේ. අපි බොහෝ විට අපි හැමදෙරනේ ප්‍රාර්ථනා අර මහන්සිය සඳහන් කරන මුල් සාකච්ඡාවේ ප්‍රාර්ථනා සම්බන්ධයෙන් අපි තෙරුවන් නැමදුවත් අපි දෙවියන් යද්දත් මහා ප්‍රාර්ථනා ගොන්නක් එක්කනේ මේ කාර්ය අපි කරන්නේ. ඒකේ තියෙන ගැළපීම මොකක්ද අපි හැමදෙර දැන් ප්‍රාර්ථනා තියෙන හින්දම වඳින ස්වරූපයකුත් අපේ තියෙනවා. කිසියම් ගැටලුවක් ආවහම දෙවියන් ළඟට යන ස්වරූපයකුත් අපේ තියෙනවා. මේවයි බෞද්ධයන් විදිහට අපි හරියට ගලප ගන්න ඕන කොහොමද මේ කාරණා? හරි දේ මොකද්ද අපි හැමදෙම එතනදි සිද්ධ වෙන්න ඕනේ? ඔව්, තුන්රුවන කියන බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයම අපිට බොහොම සරලව ගන්න පුළුවන් අපේ මෑණියන් වහන්සේ හැටියට. දෙවියන් අරගන්න පුළුවන් විවාහක කෙනෙකුට නම් තම බිරිඳ හැටියට. එතකොට තමන්ගේ රත්තරන් අම්මා හා සමානව බුදුහාමුදුරු. දෙවියෝ ස්වකීය භාර්යාව වගේ. දැන් මේ දෙන්න වෙනස්. හැබැයි මේ දෙන්නම ඕනි. ඒක තමයි. එතකොට අම්මාගෙන් වෙච්ච කාර්යයක් තියෙනවා, අම්මාට අපි කරන කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරයත් සමග ඔබට තේරෙනවා අම්මා බොහෝම ගෞරවයෙන් උත්තරීතරව අපි ඇය සමග අනුගමනය කරන චාරිත්‍ර වාරිත්‍ර පිළිවෙත් ඊටාම වෙනස්, ඊට අදාළව කටයුතු කරනවා. හැබැයි බිරිඳ සමග තිබෙන්නේ බොහොම මිත්‍රශීලීකමක්, භජනයක්, ශ්‍රද්ධාව නෙවෙයි එතන තියෙන භක්තිය. එතෙන්ට කියන්නේ සදහැගී නෙවෙයි භජංගි. ඔබට තේරෙනවා. එතෙන්ට තියෙන්නේ දානේ වගේ පිළිගැන්වීම නෙවෙයි, එතන තියෙන්නේ සමසේ බෙදා ගැනීම. කරන ලද පූජාවට්ටිය එය දෙකොටසක් කොට දෙවියන්ට භාගය අපිට භාගය. බෙදා ගන්නවා. එතන බිරිඳගේ කාර්යභාරයක් තියෙනවා. අම්මා ළඟ යදින ඒව කතන්දර අඩුයි. හැබැයි බිරිඳකට ඕන එකක් කියන්න පුළුවන්. ඒ ඒ ඒ මහා ගෞරව නැ ඒව කටයුතු කරන්න පුළුවන්. ඇති මම හිතන්නේ මේ දෙන්නම ඉන්න ඕනි. ඒ නිසා බය වෙන්න එපා. බුදුහාමුදුරන්ගෙන් දැන් බුදුහාමුදුරන්ගෙන් පොල් ගහන්න බෑ. බුදුහාමුදුරන්ගේ ළඟට ගිහිලි වෙලා අල්ලපු ගෙදර මිනිහා මේ මට හරි කරදරයි බුදුහාමුදුරනේ අණ්ඩක් කඩලා දෙන්න කියලා කියන්න බෑ. මොන හරි හනුතුරක් කරන්න කියලා කියන්න බෑ. ඔබට ඒක තේරෙනවා. හැබැයි දෙවියොත් එක්ක එවනේ, දෙවියොත් එක්ක අපි දිනේ බොහොම භජනයක්. අපිට කියන්න පුළුවන් අනේ දෙවියනේ දෙයියුම් බලාපන්, අර මනුෂ්‍යයාට විපත්තියක් කරා කියලා එහෙම කටයුතු කරන්න පුළුවන්. මොකද දෙයියොත් එක තියෙන ඒ ගන්න දෙනවා. ඒ නිසා මේ දෙන්නම ඉඳීම. මේකෙන් මොකද්ද කියන්නේ? තුනුරුවන තුළ අපි කටයුතු කරන්නේ අපේ ප්‍රඥාව වර්ධනය කරගන්න. අපි අත්හරින්න යොදා ගන්න ශක්තිය තමයි තුනුරුවන. අපිට උනේ අත්හරින්න චමකමෙන්තමනේ. අත්හැරලා අපි බොහොම විවෘත වෙලා, අපි බොහොම නිදහස් වෙලා, අපි අපේ ප්‍රඥාව වඩා වර්ධනය කරගෙන, අපේ සීලය වැඩි කරගෙන, සමාධිය වැඩි කරගන්න එක තමයි තුනුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙනවා අපිට ඒ ගමනේ යෑම සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව. දැන් අපි ගමනක් යනකොට අපි බත් මුලක් බැඳ ගන්නවා, වතුර ටික අරගන්නවා. ආරක්ෂාවට යම් කිසි ආයුධයක් යමක් පාවිච්චි කරනවා, නැත්තම් මෙන්න සිබල බලමුළු පාවිච්චි කරනවා, පාවහන් දෙකක් දා ගන්නවා, ඉස්වැස්මක් ගන්නවා. මෙන්න මේ වගේ දේවල් තමයි දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. අර ගමන යෑම මානව කායක් ඇතුව
ඒක අර රත්තරන් අම්ම අපච්චිකින් ලැබිච්ච දේ. එතකොට ඒ තුල අපි අපේ අරමුණ කරා යන්න මේගොල්ලෝ අපිට පිට වෙනවා. අපිට ඒ අතට ඒගොල්ලන්ට පින් දෙනවා. ඒක ආදී කරට කමක් නැහැ. ඊළඟ දෙවිනි කරුණ තුනුරුවන් මත පිටලා අපි කටයුතු කිරීම තුළ අපි නිවන බලාපොරොත්තු වෙන්නේ. අපි එකම ඒකායන බලාපොරොත්තුව නිවන. අර සීල සමාධි ප්‍රඥා වඩාගෙන නිවන. දෙවියන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තකවරණය ආරක්ෂාව මේ කටයුතුත් එක්ක දෙවියන්ට පින් අනුමෝදන් කරවලා අපිට අවශ්‍ය කරන කටයුතු කරවා ගැනීම. ඒතර එතෙන්ට පාදක වෙන්නේ භක්තිය. භක්තිය මෙතෙන්ට පාදක වෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව අචල විශ්වාසයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. දෙවියන් කෙරෙහි තියෙන භක්තිය වෙනස් වෙනවා. ඒක වැදගත්. ඉතින් බෞද්ධ දේව සංකල්පය ඊට වැදගත්. බෞද්ධ දේව සංකල්පයේ තියෙන විශේෂය තමයි බෞද්ධ දෙවියන්ද චුත වෙනවා. බෞද්ධ දෙවියන්ද මරණයටපත් වෙනවා. සදාකාලික නැහැ. එතකොට බෞද්ධ නොවන අනිකුත් දේව විශ්වාසවල තියෙන ඒගොල්ල සදාකාලිකයි. ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ. ඒතර එතන ආත්මවාදයක් ඔබට තේරෙනවා යම්කිසි පිළිගැනීමක් තියෙනවා. අපි අනාත්මවාදී දර්ශනයක දෙවියෝ අපි අදහන. අපි අපේ දෙවියොත් මැරෙනවා. එයාටත් නිවන් දකින්න පුළුවන්. එයා තුනුරන්ට වඩා පහත් කෙනෙක්. ඒක අපිට තේරෙනවා. ඒතර ඒ නිසා දෙවියන්ගෙන් අපිට ඕන වැඩක් ගන්න පුළුවන්. ඒකට අපි කියනවා උපදේශනය කියලා. අපි තුනුරුවන් මත ඉඳගෙන කරනු ලබන්නේ අපේ සසර ගමන කෙටි කර ගැනීම. අපි දෙවියන්ගෙන් පාවිච්චි කරනවා අපේ ඒ ගමන යනකොට ඇතිවන මේ කම්කටොළු දුරු කරවා ගැනීම. අපි හොඳ උපදේශනයක් කරගන්නවා. දැන් අපි දෙවියන්ට ගිහිල්ලා අපේ හිතේ තියෙන දේ කිව්වම ඒකට අපි හිත පිරිසුදු වෙනවා. ඒකට මනෝ විශ්ලේෂණවාදී කියලා කියනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මැතිතුමා. ඒ මනස අපේ බුදුහාමුදුරුවෝ ගන්නන්නේ චිත්තානුපස්සනා කියලා. ඉතින් චිත්තානුපස්සනාව මනසේ තියෙන දේ ආවර්ජනය කිරීම. ඒකෙන් බැහැර කරලා දානවා. ඒක කී කීපවතාවක් කියනකොට අරක අනවශ්‍යදී අපිට අදාළ නැහැ කියලා තේරෙනවා. හිත පිරිසිදු වෙනවා. ඒ නිසා අපිට ලෙඩෙක් හම්බුනම එයාගෙන් ප්‍රශ්න කරනකොට එයා අපිට පිරිසිදු දේ කියලා දෙනවා කියනවා. ඒතර අපි අල්ලගන්නවා මෙයාගේ ප්‍රශ්නේ තියෙන මෙතන. ඒකට අපි ඉලක්ක කරලා උපදේශනය දෙන්න ඕනේ. ඖෂධය ලබා දෙන්න ඕනේ කියලා තීරණය කරනවා. ඒ නිසා උපදේශනයත් අවශ්‍යයි. අපිට අපේ බුදුහම්දුරුත් අවශ්‍යයි. මේක තිබුණම ඇති කියලා කියන තැනට එන්න හොඳ නැහැ. ඒක අර ගමනක් යනකොට අවශ්‍ය කරන අනිකුත් කුඩය, සපත්තු දෙක, ඒ ටෝච් එක, ඒ වගේ දේවල් වලින් කෙරෙන කාර්යය මේ දෙවියන්ගෙන් කෙරෙන නිසා බය වෙන්නට එපා. උන්වහන්සේලා කරේ විශ්වාසයට බලන්න. ඒක බුදුහම්දුරන්ගේ ඉල්ලීමක්. බුදුහම්දුරු දෙවියන්ගෙන් ඉල්ලුවා ඔබ වහන්සේලාට පින් අනුමෝදන් කරවන මේ මිනිස්යන්ව ආරක්ෂා කරන්න. තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂියා ප්‍රජාය. මේ මනුෂ්‍ය ප්‍රජා කරේ මෛත්‍රී සහගතව බලන්න. මෙත්තං කරෝත මෛත්‍රී කරවොත මක් නිසාද? දිවාච රත්තෝච හරන්තියේ බලින් දිවා රෑ දෙකේ මේ ඇත්තු බලින් පින් අනුමෝදන් කරවන නිසා මේ මිනිස්සු දිවාචරත්වෝ චාරන්තයේ බලින්. එතකොට උන්වහන්සේ ඉල්ලා සිටිනවා මොකද කරන? තස්මාහි භූතා නිසාමිත සබ්බේ මෙත්තං කරෝත මෛත්‍රී කරව් මානුෂ්‍යා ප්‍රජායි දිවාචරත්වෝ චාරන්තිය තස්මාහිනි රක්ඛත අප්‍රමත්තා. ඒ විතරක් නෙමෙයි අප්‍රමාදීව මේ මිනිස්සු ටික ආරක්ෂා කරන්න, මේ මිනිස්සුව රකින්න මේ බුදුහාමුදුරන්ගේ නියෝගයේ රතන සූත්‍රය. එතකොට ඊට අනුව අදත් දෙවියෝ කටයුතු කරනවා. ඒ නිසා මේ හැලහැප්පිලි ගැටලු ඇති කරගන්නේ නැතුව කටයුතු කරන අර කියනවා වගේ දෙවියන්ගෙන් ගන්න ඕනේ වැඩේ දෙවියන්ගෙන් ගනිමු, තුනුරුවන්ගෙන් ගන්න ඕනේ වැඩේ තුනුරුවන්ගෙන් ගනිමු. තුනුරුවන් ඉන්න ඕන තැන තුනුරුවන් තබන්න, දෙවියෝ ඉන්න ඕන තැන දෙවියෝ තබන්න, ගෙදර අම්මටත් තේන්න දෙන්න, නෝනටත් තේන්න දෙන්න, දෙන්නගෙන් ගන්න ඕනේ වැඩ හොඳට තේරුම් අරගෙන ඒ වැඩ කරගන්න, කවලම් කරගන්න යන්න එපා. හොඳයි. දකර අයහපත් කාලන තත්ත්වයක් එක පොඩ්ඩක් දුරකතන අපිට විවෘත කරගන්න අපි උත්සාහ කරමු. වඩාත් ඉක්මනින් දුරකතන එමතුම් ටික ලබා ගන්න අපි. ඒ අතරම අපි හැමදෙරෝනේ අපේ මේ Facebook පිටුවට ආපු, ඒ කියන්නේ පහුගිය දවස්සේක අපි ටිකක් වැඩිපුර කතා කරපු ප්‍රශ්නයක් එක්ක අපි හැමදෙරෝනේ අපේ පෞද්ගලිකව දුරකතන එමතුම් විශාල ප්‍රමාණයක් ලැබුණා. සැලකිලිතු ප්‍රමාණය මෙන්න මේකනේ පොඩ්ඩක් විවෘතව කතා කරමු කියලා. අපිට FB පිටුවටත් මොහොම තරුණියක් කිසියම් අදහසක් දක්වලා තියෙනවා. මම ඒකේ දලා අදහස සඳහන් කරවතින් අපේ හැමදෙන්නේ ඒ කියන්නේ මේ අපි අර ගියවර දරුවන්ට ඇතිවන යම් පීඩනයන් ගැන අපේ හැමදෙන්නේ කතා කරානේ. දැන් මේ තරුණිය සඳහන් කරනවා විශේෂයෙන්ම
රැකියාස්ථාන වේවා නිවසේ වේවා පොදු ප්‍රවාහන සේවයේදී වේවා මේ තරුණියන්ට වෙන පීඩනයන් සම. එතම ඇතන මෙතුමිය පැහැදිලිව සඳහන් කරන මේ ලිංගික හිරිහැර සම්බන්ධයෙන් අපේ හාමුදුරනේ එතුමිය සඳහන් කරනවා අපේ හාමුදුරුවෝ විතරයි මේක විවෘතව හරියට දැනෙන්න කියන්න ඕන තැනට කියන්නේ. ඒ නිසයි අපේ ධර්ම විනිශ්චයෙන් මේ ගැන කතා කරොත් හොඳයි කියන යෝජනාව ඉදිරිපත් කරන්න අපේ හාමුදුරනේ. ඇත්තටම සඳහන් කරන්නේ ඉතින් අපි නොහිතන තැන්වල පවා පාසල්වල විශ්වවිද්‍යාලවල පොලිසිය ස්පිරිතාලේ නීතිය ක්‍රියාත්මක කරන තැන්වල පවා අපිට විවිධ අවස්ථාවලදී මේ 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 පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. මොකක්ද මේකේ තේරුම කියලා ඒ වචනේ අහනවා. අපි සෙල්ලම් බඩුද කියලා ඒ වචනෙන් අහනවා. මේ නිසා මේ තරුණ කාන්තාවන් ලොකු පීඩනයකට පත් වෙනවා කියලා සඳහන් කරනවා. මම හිතන්නේ මේක ටිකක් පැහැදිලිව හරියට කතා කරන්න ඕන මාතෘකාවක් කියලා පෞද්ගලිකවත් විශ්වාස කරන අපි හැමෝටම. අපි ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඊට පෙර මම හිතා දැන් දුරකථන ඇමතුම් අපිට ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසාම අපි එක් දුරකථන ඇමතුමක් දැන් ලබා ගමු 011127 128. අයබෝවන් තෙරුවන් සරණයි. අධිෂ්ඨානය ආරම්භන ශක්තිය නැත්නම් වීර්යය මම විසින් මා ගැන සිට පරාර්ථය දක්වා ලෝකය දක්වාම දෝලණය වන බලවේගය ක්‍රියාත්මක කිරීම. ඒකම ඇතැම් මිනිසුන් උපතින්ම තමා ගැන පමණ හිතන තමන්ගේ සුඛ වීර්ණය ගැන පමණක් හිතන ඒ සඳහා සියල්ල සම්පාදනය කරගන්න මිනිසු කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ මමත්වයේ විවිධ ස්වභාවයන්. තවත් අය ඉන්නවා උපතින්ම අනුන් ගැන හිතන. ඒ අය තමා වගේම බව කියලා හිතන කටයුතු කිරීම. ඒ අය සමාජීය දාන පරිමිතාවක් ඇතරම් ප්‍රගුණ කරන්න. සමාජය තුළ මේක පේනවා ප්‍රජාව සවිබල ගන්නන්නේ ඉන්නේ එහිමයි. එවැනි අයෙකුට තම දැනුම හැකියාව සියල්ල ඇතැම් විටක රැකියාව තුළින් පවා මිනිසුන්ට ඇති ආදරය නිසා ක්‍රියාත්මක කරන අයෙකුට පේනවා මිනිසුන්ට ඊට එරෙහිව පෙළන කිසියම් බලවේගයක් හඳුර ගන්නවා. සමහරට රෝගියෙකු වෛද්‍යවරයා ළඟට යනවා වෙනුවට වෛද්‍යවරයා රෝගියා ළඟට යනවා වගේ තත්ත්වයක්. මිනිසුන් රිදවන පෙළන මේ බලවේගය කුමක්ද? මේක අය අනෙකක් නොව ධනය හා බලය මූලාශ්‍ර කරගත් අසාධාරණ බව ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ අසාධාරණ යනු සූරා කෑමේ එක්තරා ප්‍රවේශයක්. හේතුමූල අධ්‍යයනයක් තුළින් පැහැදිලි වන්නේ තේමයි ධනය හා බලය උදෙසා මිනිසුන් පෙළන්නේ කවුද? යක්ෂයෝද ප්‍රේතයෝද? නැත. උන්ට වඩා දරුණු කුහක මිනිසුන්. උන් යක්ෂයන්ට වඩා දක්ෂයි. උන්ගේ සිනහව පිරුණු මූණු තුළින් අනිකාව සූරාකන්න හිතන මේකට කියන්නේ පෙරේත බැල්ම. ඒ සිනහව මේ අසාධාරණ උපත මූලාශ්‍රය ඇත්ත වශයෙන්ම බැලුවොත් කෙටි වචන කිව්වොත් ධනවාදයයි. මේ සිනහව සුදු නැත. ඒ සිනහව යට තියෙන්නේ පරමාණුක දත්. උන් සිනහවන්නේ කිසියම් ආකාරයක සූරාකෑමකට අරැඳීමකට. අහිංසක මිනිසුන් මෝඩ කරන්න ඒ අය හරිම දක්ෂයි. ඒ දක්ෂකම අනුන්ගේ සැපත කොටස් වශයෙන් දිගු කාලීනව ඒ අයගේ සදාකාලික සැපතට ආයෝජනය කිරීමකට කරන්නක් කළා. මේ නිසා ජනතාව බෞද්ධයෝ සවිඥානික විය යුතුයි. මේ පිළිබඳ දැනුවත් විය යුතුයි. විද්‍යාත්මකව ක්‍රියාත්මක විය යුතුයි. හොඳයි බොහොම පින් ඔබතුමාට මම හිතන්නේ වටන මතු කිරීමක් එතුමා හැමදාම වගේ සිදු කරන්නේ අපේ හැමතුරුනේ මේ මේ පිළීම අනේකා පීඩණයට පත් කිරීම. මම හිතන්නේ මේ තරුණියගේ ප්‍රශ්නේත් මේකට අපිට පොඩ්ඩක් අදාළ කරගන්නත් පුළුවන්. ඇයි මිනිස්සු එහෙම කරන්නේ? මොකද්ද මිනිස්සුන්ට තියෙන එහෙම අයිතිය? වංචාවෙන් හෝ වෙනත් කිසියම් බලාපොරොත්තුවක් නිසා හෝ මිනිසයන් තවත් මිනිසෙක් පීඩාවට පත් කරන්න අපි හැමදෙම. අයිතිය කියන වචනය මම හිතන්නේ ඇත්තෙම නැහැ. අයිතියක් නැහැනේ. අයිතියක් එහෙම ලබා දෙන්න අවමසින් භාරකාරයෙකුටවත් මව්පියන් යටතේ සිටින දරුවන්ට එහෙම නැත්නම් ගුරුවරු යටතේ සිටින දරුවන්ට එහෙම නැත්නම් වැඩිහිටිය මේක නැත්තම් ළමා නිවාසයක සිටින පාලකයන් තුළ සිටින දරුවන්ට ඒ ආදි වශයෙන් කාටවත් ඒ ප්‍රමුඛයට අයිතියක් නැහැ කවුරුවත් පෙළන්න තාඩන පීඩනවලින්. එතුමා මම හිතන්නේ බොහොම ලස්සන මේ අපේ ලෙනින් තුමාගේ හරි මාක්ස් තුමාගේ හරි නැත්තම් අපේ ස්ටාලින් මතවාදයෙන් හෝ බොහොම ගැලපෙන පිටුවක තියෙන කරුණු වගේ බොහොම ලස්සන වචනත් එක්ක කරුණ ඉදිරිපත් කළා. මේ ධනවාදය සහ සාපේක්ෂකව ගත්තම ඊට සමගාමීව ගොඩනගන සමාජවාදී සංකල්ප පිළිබඳව, ඒ කියන්නේ සූරාකෑම වගේ දේ තුළ
මිනිසා කොයි තරම් දුරට බලපෑම් කරමින් ක්‍රියාත්මක කරනවාද කියන එක. දැන් අපි දකින න්‍යායනේ චාමික මෙත්තුමනේව, ඒ කියන්නේ කෙනෙක් ලෝකේ දකින්නේ දැන් අපේ රට අසම්වර්ධිත ඇයි කියලා තැන කෙනෙක් දකින්නේ ආර්ථික ගැටලු. තව කෙනෙක් දකින්නේ ජනතාව තුළ විශ්වාසය කඩවීම. ඒ කියන්නේ සමාජමය වශයෙන්, ජාති වශයෙන්, ප්‍රාන්ත වශයෙන් බෙදී සිටීම. මේ විශ්වසනීයත්වයක් නැහැ කියලා. තව පිරිසක් ඒක දකින්නට පුළුවන් සුළු ධනවත් පිරිසක් විසින් විශාල බහුතරයක් හානියට ලක්වීම නිසා බෙදී යෑමේ තිබෙන දුර්වලකම කියලා. සමසේ බෙදී යනවා නම් මේ ගැටලු නැහැ කියලා. දැන් මේ කවර හේතුත් මේකට මූලික වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක හේතුක හෝ බහු හේතුකව යමක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒක තමයි අපි වටහා ගන්නට ඕනේ. එක පැත්තකට එක විදිහකට ඇඟිල්ල දික් කරන්න බැරි බව. ඒක ඊටාත්ම වැදගත්. දැන් අපේ බෞද්ධ දර්ශනය තුළ තියෙන්නේ අපේ ත්‍රිසසනිරත්න මෙත්තුමනි සාංගිකවාදය. සාංගිකවාදය අපි පිළිගන්නේ සාංගිකවාදය. මගේ දේශපාලනමය නියාමය න්‍යාය සාංගිකවාදය. කාටත් සමසේ භුක්ති විඳින්ට බෙදිය යුතුයි. හැබැයි ඒක සමාජවාදීව ඉදිරිපත් කරන සමභාවයට වඩා වෙනස්. දැන් සමාජවාදී ඉදිරිපත් කරන දෙදෙනෙක්ගේ සමානාත්මය ගන්න බැහැ භෞතිකව. හේතුව එක පාදයක් හිමි පුජ්‍යලයකට කකුල් දෙකක් හිමි පුජ්‍යලයක සමකරන්නේ කෙසේද? ඔහුට කොච්චර කෘත්‍රිම පාදයක් දැම්ම කියලා කවදාවත් සම වෙන්නේ නැහැ. අපේ දහම තුරත් සමානාත්මතාවය, ඒ සමානාත්මතාවය වෙනස්. ඒක තමයි ප්‍රශ්නේ. එතන සමානාත්මතාවය කියලා කියන්නේ තමා විදිහට අන්‍යා දේශ බලන. තමා විදිහට අන්‍යා දේශ බලන. මොනවද බලන්නේ? ඒ කියන්නේ තමන්ට තියෙන අයිතිය, තමන්ට උමනා කරන දේ, තමන් භුක්ති විඳින ජීවිතේ ඒ විදිහටම අන්‍යයටත් අවශ්‍යයි. එතන ආත්ම කියන වචනය නෙමෙයි තියෙන්නේ. අපි සමානාත්ත කියලා ගන්නෙ. එතනින් තියෙන හැම වෙලෙම මමසේ, මට උමනාසේ, මට ලැබිය යුතුවක්සේ, මම කැමති විදිහට අන්‍යයටත් ඒ සියල්ලම ලැබෙන්නට ඕන. එහෙම නැතුව අර භෞතිකව කරන සමාන බවක් අපේ සාංගිකවාදී නෑ. ඒක තමයි තියෙන්නේ. මේක මනසින් අර අපි මං එනකොටත් මේ ගී කණ්ඩයක් ඇහුණ හිතින් ඈත්ව යන අය අතින් අල්ලා නැවතිය හැකිද කියලා. ඉතින් ඒක මට තේරුණා මේ හරි ලොකු බෞද්ධ දර්ශනයක් එතන තියෙනවා. ඒ කියන්නේ අපි මේ මනස තුලින් තමයි මේ සියල්ල ජය ගන්න ඕනේ. ඒ කියන්නේ ලක්ෂයක් ඉන්න තැන මනසින් ඉන්න පුළුවන් හුදකලා වෙලා. හැබැයි කිසිවෙක් නැති තැන මනසින් ඉන්න පුළුවන් මහ සෙනගක් මැද්දේ ඉන්නවා වගේ. ඒතර බුදුහාමුදුරු මේ මනසට මුල් තැන දුන්නේ භෞතිකයට නෙමෙයි. ඒ නිසා මේ සාංගිකවාදය මේ සමාජගත කළ යුතුයි. ඒ කියන්නේ අපේ බුදුහාමුදුරු ඉද්දී මගේ තරුණ හාමුදුරුන්ටත් මගේ තරුණ පුතාලා දුන්නටත් කියන්නේ අපි වෙන කෙනෙක් අපේ ගෙදර බුදු කරන්න උවමන නැහැ. අපේ ලෙනින් මාක්ස් වුණහරි කෙනෙක්කෝ, එහෙම නැත්නම් ඇරිස්ටෝටල්, සොක්‍රටිස්, ප්ලේටෝ ඒ වගේ කෙනෙක්කෝ, එහෙම නැත්නම් ඇනෙක්සිමීනිස්, ඇනෙක්සිමෙන්ඩර්, පයිතගර් ඔය කවුරු හරි හෝ නේද? එහෙම නැත්නම් නූතනව විසෙන ආර්ථික දාර්ශනිකයන් සිට නැත්නම් මේ අය කවුරුත් තිබුණානේ අපිට නේද? මේ ගෝඨාභය මහත්තයෝ, සජිත් මහත්තයෝ, අනුර කුමාර සන මහත්තයෝ මේ කවුරුත් බුදු කරන්න ඕනේ. මක්නිසාද? අපේ බුදුහඳුර ඉන්නවා. ඒ දර්ශනයත් එක්ක මේ සියල්ල ගොඩනගන්න පුළුවන්. දැන් මේ කවුරුත් අමතක කරන එකක් නෙමෙයි. බුදුදහමේ දේශපාලන පසුබිම, බුද්ධාමේ ආර්ථික පසුබිම. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය දිහිකම්මම් පයෝජේ චතුත්ථංච නිද්දාපේ අපදාසු බයිසෙ. දැන් තිස්ස සේනත්න මෙතුමා නෝව කතා කරනවා. ඒනට දැන් අද නම් බලලා එළියට පැන්න මොන මතයේද ඉන්නේ කියලා. තිස්ස බුද්ධව කතා කරන්නේ. ඉතින් මේ දැන් අපිට තේරෙනවා මේ ආර්ථික දර්ශන. ඉතින් මේවා අප මම මේ ලෝකයේ රටවල් 30 ගානක ආර්ථික පෙරලි පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා 1986 87 කාලේ ඉඳලා. ඉතින් ඒ නිසා මේ තීරණ දේ, පෙනෙන වැටෙන දේ අපි ඒක හේතුකව බලන්නත් හොඳ නැහැ. අපිට බහුවිධ හේතු තිබෙන්නට
පුළුවන්. එනිසා අර තරුණ සමාජයේ විශේෂයෙන්ම අපේ සහෝදරිය ඒ FB Facebook පිටුවෙහි විචාරණ විදියට ඔබතුමාට පෞද්ගලිකව එන තොරතුරු එක්ක දුරකථන ඇමතුම් එක්ක කරුණු රැසක් අපි සාකච්ඡා කරන්න ඕනේ. එකක් තමයි කුඩා අවධියේ පටන් විරුද්ධ ලිංගිකයාට ආදරය කරන්න, එයාට ගෞරව කරන්න අපි සමාජයේ ඉගැන්වීම සිද්ධ කරන්න ඕනේ. චමිපෙත්තු විරුද්ධ ලිංගිකයාට ගරු කරන්න ගරු කිරීම අවශ්‍යයි. එතන ඒක gederin එන්න ඕනි. පියා මවට ගරු කරනවා දරුවෝ දකින්න ඕනි. මව පියාට ගරු කරනවා දකින්නට ඕනි. ඊළඟට ලිංගමය වශයෙන් භේදයක් නැති බව දරුවාට කාව දෙන්නට ඕනි. දෙවියන් ඒක ගරු කරන්න ඕනි. ඒ වගේම භේදයක් නැහැ. පිරිමි උසස් නැහැ. කාන්තාව පහත් නැහැ. එවන තපිතුවේ ඒ ඒ දෙක නිශ්චිතව තෝරා ගැන බැරි කණ්ඩායමක් පිළිකුල් කරන්නේ නැහැ. ඒ අයත් අපේ සමාජයේ කොටස්. එහෙමයි. ඒකත් අපේ සමාජයේ කොටස්. ඒ දරුව කුඩා ඉඳලා පිළිගන්න ඕනේ. එයාව පිළිකුල් කළා අර ජාතියුන් කියලා එහෙම බෑ. එයාට සමාජයේ තැනක් තියෙන්නට ඕන. ඒතර ඒ නිසා බුදුහම්දුරුව පෙන්වන්නේ එකක් ලිංගම වශයෙන් මොන හේතුවක් නිසාවත් කවුරුවත් උස් පහත් වෙන්නේ නැහැ. ඒ වගේම විරුද්ධ ලිංගිකයාට හැම වෙලාවෙම ගරු කරන. මේක කුඩාව දෙල්ල පෙන්වන. ඊළඟට තුන් වෙනුව උචිත කාලයන්හි අවශ්‍ය කාලයන්හි ඒ කාම ආසාවන් භුක්ති විඳීමට අවශ්‍ය පරිසරය හදලා දෙන්න. නිශ්චිත ඉරක් තියෙන්න ඕනේ මෙන්න මේ වයසේදී බඳින්න පුළුවන් කියලා. අපි තුන් 22 බඳින්න පුළුවන්. ඒතර මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. දැන් 22 බඳින්න බෑ කියලා හොඳටම දන්නවා. එහෙනම් 26 28 බඳින්නම් කියලා 22 ඉඳලා බඳින්න ඕන වෙලට ටික් කරනවා. අර හතර ඉඳ නෑ. දැන් ඕක 35 උත් වෙන්න පුළුවන් කියලා. සමහරට ඒක මේ 12 දාතුරින් පටන් ගන්නවා. නිශ්චිත නෑ. නිශ්චිත නෑ. නිශ්චිත ඉරක් ගහලා තියෙනවා නම් රටක. රටවලම තියෙනවා. මේ වයසේදී මේ දරුවන්ට බලන්න බල ඒගොල්ලෝ දන්නවා. මේ වයස වලට අපි උපාධියක් අරගෙන එළියට ගිහිල්ලා අපි එතනට තාවුරු වෙනවා කියලා. ඉතින් මෙන්න මේ මේවා. ඊළඟට හතර වෙනුව ලිංගිකමය වශයෙන් තිබෙන අධ්‍යාපනයේ කුඩා අවදී සිට දරුවාට උගන්වන්නට ඕනේ. කුඩා අවදී සිට. මේක මේ ලොකු කුණු අරුපයක් කරලා නරක වදනක් කරලා මේක මේ සංගවා තබනතාක් සිද්ධ වෙන්නේ අපේ දරුවම්ව ඉතාමත්ම බරපතල දේවල් වලට හසු වීම. එහෙනම් ඔවුන්ට අධ්‍යාපනය ලැබලා දෙනවා. ඔවුන් ඒක දන්නවා කුඩා වයසේ. මේක මහ ලොකු දෙයක් නේ. දැන් බලන්න අපේ රට තුල අතීතයේ එහෙම මේ ලිංගමි වශයෙන් ભેදවාද තිබුණේ නැහැ. ළිඳ ළඟ නානකොට තාත්තා හිටියා, අම්මා හිටියා, ලොකු දුව හිටියා, පොඩි පුතා හිටියා, ලොකු පුතා හිටියා, පොඩි දෝනියා හිටියා. මේ ඔක්කොම ටිකේකට තාත්තා අම්මට වතුරක් කරනවා, අම්මා තාත්තට වතුර අරන් දෙනවා. තාත්තා අම්මගේ පිට අතුල්ලනවා අර රෙද්ද මේව කරගෙන බඩ හරියට තියාගෙන නේ. එතකොට මේ දනපුල් කටුවලට තුඩින් ගිහිල්ලා ඊළඟට අම්මා තාත්තගේ පිට අතුල්ලලා ඒ කටු ටික කරනවා. එයා සරම මේ අල්ලංගෙන් අර වතුර කලෙවක් කරනවා නේද. මේ මේකක් අත අපිට ආද ભેද උනේ නැහැ. ධර්මල්ලු ටික ඔක්කොම අපි ඒක ඇඳුමක් අත ඇතුව නැවෙ නැහැ නේ. දැන් බාත්රූම් එකේ නාන්නෙත් එක්කේ නැහැ. ඒක සරීකට එක්කෙනෙක් යනවා, තව එක්කෙනෙක් යනවා. ආයිසර නිදලඟ එහෙම නෙවෙයිනේ. මේ අවුරුදු 12 15 12ක්වත් වෙනකන් ඇඳුමක් ඇඳින්නේ නැහැ. ඉතින් ඉන්නේ අපිට මොකද ප්‍රශ්නේ? කොහෙද ඔය දූෂණ බීෂණ තිබ්බේ කොයි? එහෙම බීදයක් තිබ්බේ නැහැ. එතකොට දැන් අද එහෙම නේ. අද නාන කම්බර හදාගෙන එකවට එක්කෙනෙක් යනවා. දැන් නාන කම්බර තියෙන ජපානයේ මගේ පින්නවත් මුළු පවුලම බාත්රූම් එකේ නාන්නේ එකට. ඇඟේ නූල් පොටකොදු නැතුව. අම්මා තාත්තා සියලු දෙනා. ඒ වැසියගෙන් අහන්නේ, ඔය ගිහිල්ලේ නැගෙන් අහන්නේ. ඇයි බේදයක් නේ? එහෙම එකක් නෑ. එහෙම මේ මහා අමුතු කැත විදියට බැලෙILLක් නෑ. මට තේරෙන්නේ. ඉතින්ට මේ මනස් මේ පැටව හදන්න ඕනේ. දැන් අපි එහෙම නෙමෙයි. අපි එකෙන් කියන්නේ එළියට ඒ විදියට ඉන්නවා කියලා. මේ මිනිස්සු කොච්චර ඇඳපැළඳ යනවද? හැබැයි ඊ සමාජේ හදන්න.
හොඳ ඇත්තට හරි වටන තැනකින් අපේ හැමදුරු මේක අපිට පැහැදිලි කරන්න කියන මුලටම හරි ලස්සනට එනවා අපේ හැමදුරු අපි මේ උඩ අතපත ගන්න ස්වරූපයන් මේ ප්‍රශ්න තියෙන. අපි හැමදාම අධ්‍යාපනය ඉඳන් හැදෙන්න ඕන කියන කාරණය ඔළුවට එනවනේ ලොකුවට. මේ අපි තාමත් ඒ උත්සාහය ඉන්නවද අපේ හැමදාම? අපි තාමත් පිරිමි පාසල් ගැහැණු පාසල්නේ මිශ්‍ර පාසල් සම්බන්ධ කිසියම් අදහසක් එනවා සමහර කාලවලදී. හැබැයි අපි අඩුම ගානේ එතනවත් අපිට තාම හදාගන්න බැරි වෙලා තියෙනවනේ අපි හැමෝම. ඇයි ඒ අතර කවද්ද කොහොමද හැදෙන්නේ? ඒකයි තියෙන්නේ මිනිකම් සත්තු වගේ. ඉතින් අපිට ඒකට තියෙන හොඳම සංකල්පය දහම් පාසල. මිශ්‍ර පාසලක ඒ කියන්නේ ජාතික මට්ටමේ ආනන්ද නානන්ද රෝයල් DS යන ලරුවෝ ඊළඟට විසාකා සුජාතා නේද ආනන්ද බාලිකා මොනහරි තියෙන ඔය මේ සිරිමාව බණ්ඩාරනායක මියුසියස් මොනහරි යන දූලා මේගොල්ලෝ එකට එකතු වෙන දෙන තමයි දහම් පාසල. ඉතින් එවුන් එන්නේ මකරට ළමයෙක්ගේ කතා බාර කරගන්න යාළු වෙන්නනේ. අපි ඒක දැනගන්න ඕනේ. ඒක දැනගෙන ගින්දරයි පුළුණුයි ඉන්නකොට කොහොමද මේක පාලනය කරගන්නේ කියලා අවශ්‍යයි. මට මේ ළඟදිත් මේ මම අපෙන් ඉගෙන ගත්ත කුඩා අවදියේ දියණියක මේ ඇය දැන් මාතාවක් මලවෙලා මේ ඒ දරුවත් කතා කරලා කියනවා මේ හාමුදුරනේ ඔබ වහන්සේලා උගන්වන කාලේ ඔබ වහන්සේලා අපිව රැක්ක විදිහට අපිට ඒ පරිසරය දීලා අපි ආරක්ෂා කළා. අපේ මව්පියුන්ට වඩා ඔබ වහන්සේලා අපිව ආරක්ෂා කළා. හැබැයි අද දහම් පාසලුත් ඒ ආරක්ෂාව ලැබෙයිද? ඒ කියන්නේ අවබෝධය දීලා අපි දරුවන්ට හැංගි කියන්නේ මේක විරුද්ධවාදිකම් නෙමෙයි. ඇසුරු නිසුරු කරන්න, hina වෙන්න, කතා බහ කරන්න, ඒ ගඳ සුවඳ ලබන්න. දැන් අපිට ලැබ් එකට ගියාම නේද අපි මිශ්‍ර පාසල. දැන් මම පොලිකා ඉඳලා ඉගෙන ගත්තේ මිශ්‍ර පාසල. අපි ඔක්කොම එකට. එතකොට අන්වික්ෂේ නේද වටේ වට වුණාම කී දෙනෙක් කියන්නේ පිරිමි ළමයි නම් ගෑනුම ඊට උඩින් ඔළුව දාගෙන. ඇයි මේ කන්වික්ෂයේ ගුරුතුමී මෙතන ගුරුතුමා මෙතන මේ ටිකේ අපි මුළු රුත්තම. ඉතින් අපිට සන්ලයිට් ගඳ එනවා. මම මේ සබන්නාම නෙමෙයි නේද අර රතුපාට සබන් වල ගඳ එනවා නේද? ඉතින් දාඩිය ගඳ හොඳටම ඉන්ටර්වල් එකේ නටලත් එක්ක නිකන් කඩල ගඳයි වගේ වඩේ ගඳයි වගේ. ඉතින් අපි ඔක්කොම එක විඳගෙන හිටිය ඔය ඇස්සේ තුවාලයක් කුණු වෙච්ච එක්කෙනෙක් ගේට් එකේනවා. තව එක්කෙනෙක්ගේ පීනස නරක් වෙලා ඒ තියෙනකොට ඒකත් එනවා. මේ තව එක්කෙනෙක් කිරි එකක් බීලා නම් ඒකත් එනවා. ඒ වෙලාවේ කඩල කාපු කෙනෙක් නම් මේ ඔක්කොම ටික විඳගෙන අපි හිටියා. අපි දැක්කා කීල්ලවල් කහවක ගැන්විලා නේ මේ සර්ට් එකේ බලනකොට ඉරලා මේ ඒක තුල අපිට අමුතු දෙයක් තිබ්බේ නැහැ. මම බුරු සෝබන තිබ්බේ නැහැ. අපි මොහ සහෝදරත්වයෙන් කවදාවත් පුදුම කියන්නේ මිශ්‍ර පාසලක් වුණාට ඒ අය අතරේ ප්‍රේම සම්බන්ධකම් නැහැ. සහෝදර සහෝදරියෝ. ඇයි මේක දකින්නවා මේක එපා වෙලා. දැන් එහෙම නේ දැන් දකෝ මී යන දැන් ඉතුරු නේ පුතේ මේ බාලිකා විද්‍යාලයකට ටිකක් තරුණ වයසේ හාමුදුරුවම ගියොත් එහෙම දේශනාවකට ගාලා මේ අපේ දෝනියලා. මේ ස්වාමීන් වහන්සේ කියන කමත කියලා යනවා. ඉතින් මෙහෙම සත්තුද අපි හදන්නේ? ස්කූල් බස් එකක් යන්න බෑනේ නගරයක් ළඟින් හෝල්ට් එකක් ළඟින් ගෙනල්ලා වැකින්නෝ දෙන සත්තුද? මොකද්ද මේ වෙන්නේ? එතකොට මගේ මේ මම පාසල් වල බාලිකා විද්‍යාලය අපේ රටේ ප්‍රසිද්ධ සාපිරිම් බාලක විද්‍යාලවලම නම් කිව්ව තමයි අඩුවකට පාඩුවකට නෙමෙයි. මේ පැටව බැරිද අපිට ඉදිරියේදී පටන් ගන්න ඒවා ජාතීන් හැටියට එකතු වෙන්නත් ඕනේ, පිරිමි කාන්ත හැටියට එකතු වෙන්නටත් ඕනේ. මේ ගාල් කරලා හැදීම මේක බැහැර කරන්න. මේක ලෝකේ රටවල් වල නේ තිබුණ තොවුන්ට එකතු වෙන්න ඕනේ කරන තැන් ටික තියෙන ඔවුන්ගේ මේසවල පවා ඔවුන් ළමයි එකට ඉන්නේ. දැන් අපේ පොඩි පන්තිවල ටිකේ ඕක එක්තරා විදිහකට මේස දෙක දාලා කට්ටිය තියලා තිනවා. එතන ඉඳලා මේ සහෝදරත්වය ගේන්න ඕනේ. ගරු කරන්න, ඒ ආදරය කරන්න, හිංසාව බෑ, පීඩාව බෑ. අපි දැන් අපි මට හොඳට මතක් වෙනවා මගේ සහෝදර අය මේ බලනවා වෙන්න පුළුවන්. අපි OB එකකදී එකට එකතු වෙනවා. කුඩා කාලේ අපි අපි සහෝදර සහෝදරයි පිරිමි ගෑනු අර කුන්දු කුලේ යනවා. කුන්දෙන් පැනපැන එක්කෙනෙක් අල්ලනවා, අනිත් අය දුවනවා, වෙට්ටු දානවා, ලොකු බොරළු පා පොළවල් ළමයි ඇදගෙන හැදෙනවා. ඒ පිරිමි ළමයද වැටෙන්නේ, ගෑනු දරුවෙද වැටෙන්නේ. හනිකට අර ඇට්ටි කුරුම්බැට්ටි වතුර ටිකක් දාලා මේ මෞරච්චි කරලා අර කකුලේ ගාලා ඒ තැල් දළු කොළ තලලා මකුලත දළු කොළ ඇල්බීසිය දළු කොළ කඩලා අරව ගැහන පිරිම්බේදයන්නේ අරව තල්ලා තියලා ක්ෂණිකව ප්‍රතිකාර කරලා බලන්න බැයි ගෝමේ බැඳීම අද බලන්න විපත්තියක් කරන්න. ඔබතුමාට පුදුමිත මේක හේතුව අන්න පරිසරයෙන් ගෙදරින් මේක ලැබෙන්නේ. ගෙදර
දැන් මට එක්තරා කොලීජියක මෙතෙනි ගුරු මෑණී කෙනෙක් අපි සඳහන් කළා මේ එතුමිය චිත්‍ර දරුවෙක් ඇඳපු චිත්‍රය පෙන්නලා කියනවා ස්වාමීනි මේ බලන්න මේ දරුවා ඇඳපු චිත්‍ර දරුවා ගෙදර ඉන්න වෙලාවේ විවේකීව අම්මා අප්පච්චි නැති මොහොතේ ගෙවල් පේලියේ ටිකක් එහෙට මෙහෙට සැරිසරනකොට ගෙවල් වල දකිනේවා වැඩිහිටියෝ කරන වැඩ ටික දරුවා චිත්‍රයට ඇඳලා ඒ කියන්නේ ඒව මේ සමාජයේ අර නරකයි කියලා හරුප කියලා කියන වැඩ එදුර ඒක ඒ තුල සැඟවෙන්න ඕනද නැද සැඟවෙන්න දේ දේවල් තියෙනවා කාමරයක් තුල විය යුතුදී කාමරෙන් එළියට ඇවිල්ලා තියෙනවා බාත්รูම් එක තුල විය යුතුදී බාත්รูම් එකෙන් එළියට එනවා නම් එදුර මේ දරුවෝ ඇඳුම් පැළුම් අඳිනකොට දැන් නින්දට යන වෙලාව මේ අඳින එක මහපාරේ අඳිනවනะ ඒ ගැන තියෙනවා විචිකිච්ඡාව මේ සැකයක් අපේ මේ සමාජය තුල ඒ නිසා අපි ටිකක් ඒ ගැන තීරුම් ගන්නට ඕනේ අනිත් එක තමයි අපි සාකච්ඡා කරනවානේ අපිට ඕන කෙනෙකුට ෆැෂන් කරන්න එහෙම නැත්නම් මොඩලින් කරන්න අවස්ථාව තියෙන්න ඕනේ කියලා. ඒක කිසි ගැටලුවක් නෑ. අපේ හිත හදාගෙන තියෙනවා නම් අනිත් එක්කෙනාට මොකක් වුණා මොකයි පටාචාරාව එනකොට නේද? අනිත් අයගේ හිත ඇදලා තිබුණේ. ඇයට කරදරයක් නෑ. ඇයට දෙදිකඩක් විශ් කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒකට ඒක සමාජයේ කිසි ගැටලුවක් නෙමෙයි. හැබැයි පටාචාරල දැනගන්න ඕනනේ. අනිත් අයගේ හිත කලම්බන්නේ නැතුව ඉන්න දැන් බොහොම සරලව ගත්තොත් චාමික මෙත්තමනේ බිලිකොක්කේ ගසන ලද අර ගැඩවිලා පණුව ඔක අමු අමුනේ ගන්න පණ පිටින්නේ ගන්න ඒ පණුව බිලිකු පිත්ත බිලිකොක්ක දැම්මම ඒ පණුව දඟලනකොටනේ එන්නේ එම් මේ මාළුව ඒකත් తీරු ගන්නට ඕනේ ඉතින් අපේ පණුව දූලා දැනගන්න ඕනේ දඟලන්නේ නැතුව ඉන්න එතකොට ඔය මාළුව එන්නේ හැමකම් අපි පණුව මැරලන් ටික බිලිකොක්ක ගස්සනෝනේ ඒ ගස්සනකොට ඒ දෙඟලිල්ලට තමයි මාළුව එන්නේ ඒ ඒකත් අපි දැනගන්නේ එතකොට ඇයි පන්සලට සම්වර වෙඳගෙන ඉන්නේ කියන්නේ හිත සම්වර කරගන්න ඇවිල්ලා ඉන්නේ ඇත්තන්ගේ හිත දූෂ්‍ය වෙනවා නම් අර ඇඳුම නිසා අන්න යාළට පෞසිද්ද වෙනවා එතකොට අපි අනිත් අයගේ සම්වර භාවය ගැනද සිතියි දැන් දුවෙක් වුණොත් පස් තැනක් වැහෙන් නඳින්න ඕනේ බෙල්ල වැහෙන් නඳින්න ඕනේ පපු කොටසත් එක්ක නේ ඊළඟට අත් දෙකේ වැලමිටවල් දෙක වැහෙන් අඳින්න ඕනේ දෙපහේ දන පොල් කටු දෙක වැහෙන් අඳින්න ඕනේ දැන් පාසල් නිල ඇඳුම ඔය පහ වැඳෙන් වැහෙන්නේ නිතින් බඩ කොටසත් එක්ක වැහෙන්න ඕනනේ නේද එතකොට දැන් පිරිමි මේ පහම වැහෙන් අඳිනවා බෙල්ල වැහෙන්නත් හඳිනවා බඩවල් ඔක්කොම වෙයිලා අතුත් ඇහැලා කකුලුත් ඇහෙන්න හඳිනවා කාන්තාවෝ ඒ පහම ඇරලා ඉතිරි ටික වැහෙන්න හඳිනවා එහෙම තින්නේ නේද සමහරක් කියලා දළුපොල් කට්ටලා ගන්න නැහැ පොල් එකෙන් යටර තියෙන් ගත්තිය මක් හරි මේ සරි සපත්තු වලින් මක් හරි පටලවලා එහෙම දාලා දෙනවා නේ බෙල්ල හරි ඒ ටිකම නැහැ ඔන්න වැලමිටින් පස්සේ පොඩ්ඩක් කැලි දෙකක් දාලා දෙනවා වැලමිටි කැලි දෙකක් දාලා තියෙනවා ඉතින් අනිත් හරියෙත් මන් දන්නේ ඉතින් ඕකෙ තියෙනවා මං කියවර අපේ ජාතික මට්ටමේ පාසලක හිටපු සර් කෙනෙක් නෝනලාට අම්මලාට කියලා තිබුණා මේ ගුරු දෙගුරු සංගමයට එනවා නම් අනිවාර්යයෙන්ම සාරිය ඇඳන් එනවා කියලා. ඉතින් කොහොම ඔසරි සාරිය ඇඳන් ඇවිල්ලා තිබුණා සර් මට කියනවා දැන් එතුමා තවත් ජාතික මට්ටමේ විශාලම කොලීජියේ ඉන්නේ. එතුමා කියනවා අපේ හැමදෙරෝනේ මට එකක් කියන්න බැරුණා මං ඒ අම්මලාට සාරිය ඇඳන් එන්න කිව්වා. හැබැයි මට කියන්න බැරුණා ඒ අම්මලාට හැට් ඇඳන් එන්න කියලා. හැට් ඇඳන් බලකොට පිටිපස්ස එළියේ නිකන් පොඩි තීරි කෑලි පොඩි පටි කෑලි මේ මහා කොල්ලෝ ඉන්න තැනට මේ පුතාලා ඉන්න තැනට ඒ එතුමා කියනවා කුල්ලක් හරි පුවක් කලයක් හරි ගොළපොතක් හරි අල්ලගෙන යන්න ඕනේ පිටිපස්සෙන් අපේ උන්දලට එතකොට මේ ටීචර්ස්ලා මෙහෙම ඇඳුත් ගුරුතුමියට තියෙන නිල ඇඳුම් මොකද මේ රටේ පඩියක් ගෙවෙන කී ගුරුතුමියකට අපිට එක හැඩයක් ඇති නිල ඇඳුමක් හදන්න බැරිද සාරී ටික දුන්නම් මොකද වෙන්නේ නැත වරුද්දට එකක් දැන් අපේ ළම අපේ දරුවන්ට දෙන අපේ දහම් පාසල් ගුරු බෞතුන්ට දෙන සාරි කොතනක දැක්කත් අපි දන්නවා එතුමිය දහම් ගුරුවරියක කියලා නේ එතන අපේ දහම් පාසලේ ළමා සාරිය හරියට මහන්න බැරියයි නෙරිය සහිත කොටසත් හැට්ටේ සහිත කොටසත් දෙක හරියට බද්ධ වෙන්න එපායි බඩ පෙන්නන්න බෑනේ නැටුම් වලදී අපි ඒක කතා කරන්නේ ඒක නැටුමක් නේ ඒක යම් කිසි ආංග ලක්ෂණ නැතුව ඒක කරන එකක් ඒක අපි ඒක කවුරු හරි එතන කතා කළ යුතු නැහැ මේක මෙහෙමයි කියලා ඒක තියෙනවා දැන් සුසන්තිකාට දුවන්න කියන්නේ නැහැ නේ අපි ඔලිම්පික් වලදී මේ ඔක්කොම ඇඳගෙන ඒකෙල්ලේ ඉන්න වෙලාවට කාටවත් ඒක හිරිකිතයක් නැහැ නේ නේද ස්විමින් කරනකොට අපේ ධෝනියෙක් අම්බලන්ගොඩ පැත්තේ ඒ දරුවට අපි කියන්නේ නැහැ නේ ස්විමින් කිට් එක නැතුව මේ වෙන එකක් ඇඳපන් කියලා
එහෙම ඇඳන් හිටියොත් අපි ඒකගෙන හොයන අපිට කාටවත් ඒකේ චගිතයක් නැහෙනේ. එහෙම ඊතන ඒක තියෙන මේ මීමයි තියෙන්නේ. දැන් අපිට ඕකෙම ඉගෙන ගන්න පුළුවන්. ඇයි එවැනි චරිතයක් එහෙම ඉන්නකොට ජිම්නාස්ටික් රඟනකොට එහෙම නැත්තම් මේ පිහිනුම් කරනකොට මැරතන් මොන හරි දුවනකොට අපේ දූලා එහෙම නැත්තම් අර බටහිර ක්‍රමීතර අයිස් උඩ නටනකොට නේද අර ඒ එතකොට ඒක බලන් ඉන්න කිසිරිකිතයක් නැතෝ කිසිම කාමයක් නැහැ මොකක්වත් නැහැ. හැබැයි ඒ විදිහටම අපේ දරුවෙක් වැරදිලා පොඩ්ඩක් ඇඳන් අන්න බලපල්ලා කියලා මේ අපේ වයසක මෙත්තු දැන් ළඟදී කිරි අම්ම කෙනෙක් මේ එතුමියගේ අංශභාගේ හැදලා තිබුණේ ඒ ගෙදර ඇත්තු කියන විදිහට එක පැත්ත කංශේ හොඳයි අනිත් පැත්ත නැහැ. ඒතරම් ගෙදර ඉන්න දුවවරු දරුවෝ එක එක විදිහට ඇඳන් ඉන්නේ ගෙදරට. ඉතින් අර දෝණියෙක් ඇඳන් යන ගමන් ඒ පැත්තට හැරිලා ඉඳලා කොනිච්චන ගිහලා අර පණ තියන අති අපේ කාලේ ওই ජවුසන්නේ මගේ කොල්ලාගේ සල්ලි බලපල්ලාන් කියලා විනාශ කරනවා අම්මලා දූලට ජවුසන් කියලා මම කරටියක් කොටට ඇඳලා ඉන්නේ. ඉතින් කොනිච්චන එහෙමම අනිත් පැත්තට වැල්ලා ඒ ගාතෙත් කල්ලා ගිහිල්ලා ආච්චිට ඕනේ නැද අපේ කාලේ ඒ ජවුසන්නේ ඇල්ලු. ඔව් මේ මේ කාලේ හොඳට දිගට ඇඳලු. ඒක බලන්න ඕනේ කඩවුණු පුරුන්දුව චිත්‍රපටේ ටිකක් නේද කියන්නේ කොට්ටුරේ තව ලොකුයි. අපේ කාලේ ඒ ජවුසන්නේ උපාසකම්මලා. එහෙම නෙමෙයි අපි මනසත් හදාගනිමු. හැබැයි අනිත් පැත්තෙන් මං කියවර තවත් හේතු තියෙනවා අපිත් නටන්න හොඳ නැහැ. මේ වගේ ලස්සන සමාජයක් අපිට පුළුවන් ඉදිරියට ගෙනියන්න. අපි ඉන්න තැන ගැන හරියට අවබෝධයක් ලබා ගත්තොත් හරි ලස්සන සමාජයක් අපිට ඇති කරන්න පුළුවන්. අපි අපේ නායක හමුදුරුව අපිට මේ රටට ලබා දෙන පණිවිඩය මේ විදිහටම අපිට ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම් මොනතරම් සුරක්ෂිත සමාජයක් මොනතරම් ආරක්ෂිත සමාජයක් සීගිරි බිතිසිතුවන් ටික අපි පවුල පිටින්ම බලනවානේ කිසි ගැටලුවක් නැහැ. අපි එදෙන්නත් අපේ මනස අරගෙන මගේ පැටවුන්ට ජීවිත විඳින්න ඉඩ දෙන්න ඕනේ. ජීවිත විඳින්න මගේ පැටවුන්ට ඉඩ දෙන්න ඕන කියලා අපේ හමුදුරුව කියයි. විරාමයක් ලබා ගන්න වෙලාවත් වෙලා දුරකථන ඇමතුමකුත් තියෙනවා. අපි දුරකථන ඇමතුම ලබා ගමුද? ඔව් හරි. අපි දුරකථන ඇමතුම ලබා ගමු. අයිබෝවන් තෙරුවන් සරණයි. ඔව් කතා කරන්න පුතේ. ඔව් තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. මට දැනගන්න ඕනේ මං දරුව තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් අවුරුදු 13 දුවෙක් ඉන්නවා මට. දුව දැන් ටික කාලෙක ඉඳන් අධ්‍යාපනයේ දුර්වලයි. මේ මම ඉතින් දහමුවනේ ගොඩාක් පින් කටයුතු කරනවා. මම අර වෙලාව පස්සේ මෙහිම යන අම්ම කෙනෙක් නෙවෙයි. සෑම දෙයක්ම මට ඉසි බුද්ධ පූජා, බෝධි පූජා, ධර්ම දේශනා අපේ ගෙදර නිතරම දවසට බණ තුනක්වත් අහනවා අපේ හාමුදුරනේ. මම දරුවට කියලා දෙන්නේ තුන් සූත්‍රය කියන්න, පින්කම් කරන්න. එතකොට ඔයාගේ මොළේ වර්ධනය ඇති වෙයි. දරුවත් ටිකක් මේ මට අම්මේ ලකුණු අඩුයි. මං කොච්චර පාඩම් කරත් මට මතක හිටින්නේ එහෙම කියලා එයත් මානසිකව වැටෙනවා හාමුදුරනේ. මට දැනගන්න ඕනේ හාමුදුරනේ අපි බුදු දහමේ අධ්‍යාපනයෙන් දුර්වල වෙන දරුවෙකුට මොනවද කළ යුතු පින්කම්? ඒ දරුවගේ අතින් දෙමව්පියෝ නෙවෙයි දරුවගේ අතින් අපි කළ යුතු පින්කම් මොනවද කියලායි අපි හාමුදුරනේ දැනගන්න ඕනේ. තෙරුවන් සරණයි. හොඳයි අම්මේ බොහොම පින් ඔබතුමියට. මම හිතන අපි තව පැත්තකින් කතා කළ යුතු කාරණයක්. අපිට විරාමයකට යන්නත් මම හිතන වෙලාව ලැබිලා අපි විරාමයකට ගිහිල්ලා ඒ ප්‍රශ්නෙට අපි උත්තරයක් හොයාගමු. ලයින් කෝ වැති බරදායකත්වයෙන් ඔබ වෙත පිදෙන ධර්ම විනිශ්චයෙන් අපි ලබා ගන්නවා කෙටි විරාමයක්. නැවතත් පරපුරක මහගෙදර සීමා සහිත ලයන් කෝ බැතිබර දායකත්වයෙන් ඔබ වෙත පිදෙන ධර්ම විනිශ්චය සමගින් අපිට විරාමයකට පෙර ආතුව දුරකථන ඇමතුමක් ලැබුණා. අම්ම කෙනෙක් කතා කර තමන්ගේ දියණිය මෙතන අවුරුදු 13ක් වගේ කියලා තමයි මට මතක හැටියට අපේ හැමදෙරුනේ අධ්‍යාපනයේ දුර්වලයි දහම පැත්තෙන් මොකද්ද තියෙන විසඳුම කියලා. අධ්‍යාපනයේ දුර්වලය කියන්නේ මොකක්ද අපේ හොඳ පොඩ්ඩක් අන්න එතන ඉඳන් මේ කතාව පැහැදිලි කරගන්න ඕන නේද? අපි ඇයි එහෙම මතයකට අපේ දරුවා දුර්වලය කියන මතයකට අපි ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම? චාමික මෙන්තමනි මේ මගේ මම ඉගෙන ගත්ත විෂයන් අතර විශ්වවිද්‍යාලයේ වඩාත් නැඹුරුව සිටියේ මනෝවිද්‍යාවට. එහෙම බටහිර සහ පෙරදිග මනෝවිද්‍යාව තමයි මේ බෞද්ධ මනෝවිද්‍යාව සමගම අධ්‍යයනය කළේ. ඒ නිසා මේ දැන් ඒත් එක්කම දැනට අම්මසින් අවුරුදු 25කට වැඩි මම හිතන්නේ මේ උපදේශන සේවාවේ නිරතව සිටිනවා. එතකොට මේ තා කමු වෙච්ච පිරිස් අරගෙන බැලුවම අප්‍රමාණයි.
ශක්තිය. ඊට අදාළව ඔබතුමා ඔය මතු කරන ගැටලුවත් අපේ මෙතනිය අහන විදිහත් අපිට උචිතම පිළිතුරු අපිට මේකට සම්පාදනය කරගන්න පුළුවන්. ඉගෙනුමට අධ්‍යාපනයට දුර්වලයි කියලා කියන්නේ කුමක්ද? ඒක නිර්ණායක කොටගන්නේ මේ විෂය මූලික පැත්තෙන්. ඒ කියන්නේ සාපේක්ෂකව අපේ තවත් දරුවෙකුට සාපේක්ෂක අපේ දරුවාට කොයිතරම් දුරට පන්තියේහි ඉලක්කමක් හම්බ වෙනවද? ඒ කියන්නේ දෙවෙනියද, තුන්වෙනියද, පළවෙනියද, 25 වෙනියද එහෙම. ඊළඟට සාපේක්ෂකව අනිත් දරුවන්ට සමානව ගණිතයට, විද්‍යාවට, ඉංග්‍රීසි වලට කොච්චර ලකුණු හම්බ වෙනවද? එමෙන්න මේ වගේ දේවල්. ඒකට ඒවයි අඩළු හුඩුකම් මත කියනවා මගේ දරුවා මේකෙන් දුර්වල කියන්නේ. පාසල් නොත් කියලා එවනවා මේ පාර මැක්ස් වලට අරන් තියෙන 28යි. මේ බබා දුර්වලයි. එහෙම කියන්නේ. දැන් අපි බොහොම සරලව දන්නවා එහෙම පාසල් පද්ධතියේ දුර්වලයි කියපු අය සමහරක් වෙලාවට බල්බේ හොයා ගන්නනේ. නැත්නම් වෙන මොකක්ද තෝමස් අල්වා එඩිසන් නේද? මේ වගේ මහා මේ විද්‍යාඥයෝ බවට පත් වෙලා තිබෙනවා. එතකොට එහෙනම් එතන වැරද්දක් තියෙනවා. ඊළඟ අපි මෑත කාලයේ පුන පුනා කියන කතාවක් තමයි 85%ක් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා තිබෙන්නේ ශිෂ්‍යත්වයේ අසමත් දරුවෝ කියන එක. ශිෂ්‍යත්වයේ අසමත් දරුවෝ. එතකොට දැන් අපේ අම්මලාට මේ හිතන්න දෙයක් තියෙනවා. ඊළඟට අපිට තියෙන මේ විෂය මූලික කාරණාවලට දුර්වල වෙන දරුවෙක් සමහරකට චිත්‍රපටෙන් ඉතා දක්ෂයි. නැත්තම් කාර්මික කරණයේදී දක්ෂයි. කතිකත්වයෙන් දක්ෂයි. গুপ্ত දේවන් වලින් දක්ෂයි. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ පැත්ත අගයන්නට ඕනේ. එයාගේ තියෙන නිර්මාණශීලීත්වය, එයාගේ තියෙන සමාජ සේවමය පැත්ත, එයා තුළ තිබෙනා වූ නායකත්වය, සංවිධානාත්මක ශක්තිය, මේ පැත්ත අපි අගයන්න ඕනේ. ඒක වැදගත්. එතකොට අපි ඇත්ත කියනවා සාමාන්‍ය පෙළවත් නැතුව දැන් කිරි රබර් කිරිවත් කපන්න බෑ, රබර් ගහක්වත් කපන්න බෑ කියලා අර කියන්නේ මේ කිරි කට්ටියක් ලැබෙන්නේ නැ කියන එක. ඒ කියන්නේ සාහිතිකයක් බලන එක ඇත්ත, සාහිතිකයක් බලන එක ඇත්ත. හැබැයි මේ PhD එකක් ගහුවා කියලා කිරි පිය අල්ලන්න බෑ. ඒක වෙනම එකක්, කිරි පිය අල්ලන්න එක වෙනම විදිහක් තියෙනවා. දැන් ඒ නිසා අපේ වැඩිහිටියෝ අපි තේරුම් ගන්න ඕනේ මගේ දරුවා මට පුළුවන් ඔය දරුවාට පුළුවන් අංශයකින් මම අරගෙන අපි ඉස්සරහට යනවා. ඒක එකක්. ඒතර මොකද්ද මේ දැන් අපේ දෝනිට තියෙන බොහෝ දුරට තියෙන ප්‍රශ්නය අමතක වෙනවා කියන්නේ මොකද්ද? අමතක වීම කියලා කියන්නේ මනෝවිද්‍යාවට අනුව බටහිර චක්‍රය කවාකාරයි, රවුම් වෘත්තාකාරයි. වෘත්තයක ස්වરૂපයේ තමයි 360ක වෘත්තයක් හැම වෙලෙම අපිට පේන්නේ 180යි. අනිත් 180 පේන්නේ නැහැ. රුවන්වැලි මාසය හැමදෙරුව ළඟට ගිහිල්ලා එක පැත්තකින් බැලුවම අනිත් පැත්ත පේන්නේ නැහැ. එහෙනම් 360ක් පාඩම් කරා කියන්නේ 180ක් අනිවාර්යයෙන්ම අමතක වෙනවා. ඒක න්‍යායක්. අනිවාර්යයෙන්ම 100ට 100ක් පාඩම් කරා කියන්නේ එයාට මතක තියෙන 150යි. එහෙනම් 100ට 100ක් මතක හිටින්න නම් කොච්චර පාඩම් කරන්න ඕනද? 100ට 200ක් පාඩම් කරන්න ඕනි. අන්න ඒ උපක්‍රම පාවිච්චි කරන්න ඕනි. ඒ කියන්නේ අපි රැ කාලේ පාඩම් කළා නම් උදේ නැගිටලා ඒකේ කෙටි සටහන හිතෙන් ගහන්න ඕනි. හිතෙන් ගහලා ඒක අරගෙන කම්බියක් දාලා අර ලෑලි කැලලකට එහෙම ගහලා එනි අක්ෂර සවි කරලා නැත්නම් කම්බි කොක්කක් කෙල්ලලා ඒකේ අපි අමුණන්න ඕනි. දිනේ දැම්ම අමුණුවා. ඊළඟට සතියක කොළ එකතු වුණාම ආයෙත් අර ටික ආවර්ජණය කරන්න ඕනේ. මට කොච්චර මතක තියෙනවද කියලා. ආවර්ජණය කරලා ඒක අමතක නම් අන්නර ෂෝට් නෝට් එකකින් බලා ගන්න ඕනේ. ඊට පස්සේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. එතන 100 200ක් අපි අධ්‍යයනය කළා. ඒ ටිකෙන් අපිට පුළුවන් හොඳ ෂෝට් නෝට් බුක් ටික මේ සමාජගත කරන්න. දැන් අපේ මල්ලසේකර සූරීන් එතුමා ගුණපාල අපේ මේ මල්ලසේකර සූරීන් එතුමා මේ ඉංග්‍රීසි කටපාඩම් කළා. ඒ ඉංග්‍රීසි කටපාඩම් කරන්නේ වචනයයි වචනවල තියෙන සිංහල තේරුමයි. ඒ ටික කටපාඩම් වුණාම එතුමා ඒක මේ රෝල් කරලා පෙට්ටියකට දානවා. එහෙමෙන් පෙට්ටිය දානවා. එහෙම ඉංග්‍රීසි ඉගෙනගෙන වචන හොයලා පාඩම් කළා. ඉවරුණාට පස්සේ ගුණපාල මල්ලසේකර සූරේ අර පෙට්ටියේ තියෙන ටික අරගෙන ඉන්න ඩික්ෂනරියක් ගැහුවා. මල්ලසේකර ඩික්ෂනරිය. ඉතින් අන්න ඒ වගේ අපිට පුළුවන් තව නිර්මාණයක් කරන්නත්. අපිම කරගන්න දේවල්. ඒ නිසා අමතක වීම සිදුවීම ඒක 100ට 100ක් පාඩම් කරගෙන 50ක් අමතකයි. 100 200ක් එක දිනතර ආවර්ජනය කරා.
එතකොට 100% අනිවාර්යෙන් මතක හිටිනවා. එතන ඒක තමයි ඉගෙන ගත යුතු දෙයක් තමයි. අපිට මතක හිටින්නේ 70%ක් කන් වලට ඇහෙන ඒවා. මේක අපි අම්මලා ඉගෙන ගන්න. ඇස් වලින් බලන ඒවා මතක හිටින්නේ 30%යි. මනෝවිද්‍යානුකූලව පරිශනාත්මක ඔප්පු වෙනවා. එතකොට 70%ක් කන් වලින්. අපි කිව්වට S2යි වටින්නේ කියලා S2 නෙමෙයි කන් දෙක වටින්. උත්පත්තියෙන්ම S2 නොපෙනෙන දෘශ්‍යාබාධිත දරුවෝ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. හැබැයි උපතින්ම ශ්‍රවණූනතා තියෙන එක දරුවෙක්වත් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා නැහැ. සංඥා භාෂාවෙන් කතා කරන දරුවෝ කවුරුවත් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා නැහැ. හැබැයි බේල් ක්‍රමයට ඉගෙනුම ලබන දරුවෝ කන් දෙක තියෙන නිසා ඒගොල්ලෝ සියලු දෙනා බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. උසස් අධ්‍යාපනයක් ලැබුවා. ඉහළම තනතුරු වලට ගිහිල්ලා තියෙනවා. එතකොට බලන්න කන් දෙකේ තියෙන වටිනාකම. දැන් අපේ ළමයි අපේ දෝණි කන් දෙකෙන් වැඩ ගන්නවා. අපේ අය පාඩම් කරන්නේ පුස්තකාලේ ඉන්නවා වගේ. ඇස් දෙකෙන් බලාගෙන බලාගෙන යනවා. දැන් අපි දැන් මේ වෙලාවේ රාහුල හම්දුරෝ මේ වැඩ ඉන්න අපේ TNL නාලිකාවේ සම්පූර්ණම ශබ්ද අඩු කරන්නේ. ශබ්ද අඩු කරලා ස්වාමින් වහන්සේ දිහා බලාගෙන හිටියොත් ස්වාමින් වහන්සේ තොල්ොල්නවා ඉඳ හිටක අත පොඩ්ඩක් කරනවා ওই ටික තමයි පේන්නේ. කිව්ව කිසි දෙයක් අපි දන්නේ. ඒක තමයි දෘශ්‍යයෙන් වෙන දේ. හැබැයි කියන්න පුළුවන් රාහුල හඳුරු අර TNL එකේ හිටිය මොනවද කිව්වද උහෙද? වැඩි කියන්න පුළුවන්. හැබැයි සම්පූර්ණයෙන්ම අපි හිතමු TNL එකට සමගාමීව ඉසිර ගුවන් විදුලියේ මේ වැඩසටහන යනවා කියලා. කරන්න පුළුවන් නම් ඒකත් හොඳ වැඩක්. සර්ට ඇහෙනවත් දන්නේ නැහැ චේමන් සර්ට. නේද? මේ අපිට අපේ වැඩසටහන් සමගාමීව ඉසිර ගුවන් විදුලියෙන් ඇහෙනවා නම් කිසිම S2කින් නොදැක්කට හොඳට රාහුල හම්දුරන්ගේ රූපෙත් චිත්තජ රූපයක් මවාගෙන හොඳට මේ අනුශාසනාව අහගෙන ඉන්න පුළුවන්. ඒක හොඳට මතක හිටිනවා. අන්න බන කන් දෙකේ වටිනාකම. ඒ නිසා මින් පස්සේ පොඩි උන් දෙන්නෙක් හිටියොත් එහෙම කියන එපා මං S2 වගේ උන් දෙන්නෙක් හදාගත්තා කියලා. ඕක අඳ වෙන්න පුළුවන්. ඊට වැඩි හොඳයි කියන මන්ට කන් දෙක වගේ උන් දෙන්නෙක් ඉන්නවා. එහෙම කියන පුරුදෙන්ට. මිනිසා ඉතම් වැදගත්. එබැවින් 100%ක් මතක හිටින්න නම් S2කින් බලා කන් දෙකට ඇහෙන්න කටින් ශබ්ද නගලා වෙන කෙනෙක් කෝ ශබ්ද නගලා කියන එකක් අපි අහගෙන ඉන්න ඕනේ. හොඳට S2කින් බලන්න ඕනේ කන් දෙකට ඇහෙන්න කියන්න ඕනේ. දැන් අපිට පිරිත් සූත්‍ර ධම්මපද ගාථා ඒ පිටුව ඒකත් එක්ක මතකයි. මක් නිසාද? හොඳටම ඉස්සෙල්ලා පිටුව බලාගෙන පොත බලාගෙන ඒ කර්තෘවරයාගෙනමත් එක්ක. දැන් මම පිරිත් කටපාඩම් කරේ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාරනායක හඳුරන් මේ සම්පාදනය කරලද පිරිත් පොත් වහන්සේගේ. ඒකේ උඩින් තමයි මේ පිරිත් තියෙන්නේ. ඒක පසුව මේ සංස්කරණය කළ මහාචාර්ය කුඹුරුගමේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. යටින් තනිකරම භාවය උඩින් ඉරක් ගහලා ලොකු අකුරින් ගාත ටික තියෙනවා. දැන් මට මතකයි මා බාහුන්සා කියන මේ බහුදේවා මනුසාච මංගල ඊළඟට මේ පැත්තෙන් යනවා අර පැත්තට අස වෙනවා මේ පිටුත් එක්ක මතකයි. එහෙම තියෙනවා රඝුවංශය ගත්තොත් ඒකේ සර්ග ටික මේ හතරවෙනි සර්ගයේ මෙන්න මේ අහවල් 10 ශ්ලෝකයේ නේ කියලා ඉන්න ඒ මතකයි. මතකයිනවා සෛෂවේ මොනාද කියලා ඒ යෞවනේ විශේෂණම් වාර්ධකේ මුලත් නැහැ යෝගේ නාන්ත තනුත් ජාම් වගේ ওই මොනාද කියන දේවල් ඒවා අපිට මතකයි. එතකොට අපි මේව තීරුම් ගත යුතුයි. දරුවන්ට කියලා දෙන්න ඕනේ. දැන් සමහරක් කියලා ඒකේ තව මතක තියාගන්න පුළුවන් වචන කෙටියෙන්. දැන් සාමාන්‍යයෙන් අපිට නිතර පිරිත් කියනකොට මම පොඩි කාලේ මුලට අහුවෙනවා. මම ලොකු ශිෂ්‍යයා. ඒතර මට තමයි පුරන්න වෙන්නේ මුල පටන් ගන්න. ඉතින් මම මුල පටන් ගන්න මේව කටපාඩම් කරගත්තා. දැන් අපි තුමු මේ බාහුන් සාසම් අබිනින් ජයමංගල ගාථාවල නම් මුල අල්ලන්න එපා. ඒතර මම මුල අකුරු ටික මතක තියාගන්නවා. බාමානා උකස නදුවේ බාහුන් සාස මා රාත්‍රියේක නානාලාගිරි එහෙම කියලා මතකයි. දැන් මට පොඩි කාලේ මම සාමාන්‍ය පෙළට විද්‍යාව කර මම පැවිද්දෙක් හිටියේ. ඒ කරනකොට මට ආවර්තිතාවක් ඒවා කටපාඩම් hali මොකද හයිඩ්‍රජ මිලි මිටි මිරිලි බෝරන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝර් එකේ ඉම්පාර. ඉතින් ඒවා කටපාඩම් කරන තව ක්‍රම එදුව දැන් ඔය තියෙන වචන අරගෙන කෙටි වචනනේ අර ඒකල hali හයිඩ්‍රජ මිලි හීලියම් ඔකේ කවි හැදුවා. hali hili liti beri boru ළඟට අඟුරු නයිට්‍රජ ඔක්සි ෆ්ලෝරී නියෝන් ළඟට සොරු එහෙම කියන ඉල කවි හදාගත්තා. දැන් මට වස් 45 ඕනේ.
බුදුහන්දුරු බස් වැසූ ස්ථාන 45. ඉතින් මේක දැන් කටපාඩම්ගේ අමාරුවක වැටෙනවා. ඒ නිසා හරියට ගන්නේ කළ බැලුවා බලලීලේක කවියක් හදාගත්තානේ. බරණැස රජගහ පුරතෙව සක්වේ විසල් මකුල තව තිසාපුරේ භේස කලාවන ගෝසිත අර්මද පාරිලෙය්‍ය එක නලව්පුරේ. ඔය විදිහට හදාගත්තා. ඉතින් උවමනාව තියෙනවා නම් අපිට මේව අමුතු දේ නෙවෙයි. මේව හොඳට මතක තියාගෙන යන්න පුළුවන්. තමකර නිර්මාණශීලීව මේ දේවල් තුල ඉස්සරහට අපි හැමදෙනා අර මුලින් ඔබවන් සඳහන් කළා. දැන් අපි විෂයට දක්ෂ නොවුනත් අපේ වෙනත් බාහිර දේවල් වලට අපි සමහර දක්ෂ වෙන්න පුළුවන් අපේ දරුවා. දැන් මේක එක්කෝ පාසලෙන් අපිට හොයලා දෙන්න ඕන නැත්නම් දෙමව්පියන් විදිහට අපි හොයා ගන්න. මේ හොයා ගැනීම කොහොමද අපේ හැමදෙනාට? මේ අපේ අධ්‍යාපනයේ සමද්ද පාසලෙන් මේක හොයලා දෙන්න නැත්නම් අපේ වාක්‍යය මොකද දෙමව්පියන් කියන්නේ? අපි දැන් උත්සාහවන්ත වේ යුතුයි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියකට එන්න. ඒ අතර ප්‍රාථමිකය ගොඩාක් අපිට ගොඩනගන්න තියෙනවා. විශේෂයෙන්ම මේ ශිෂ්‍යත්වයේ අයින් කරන්න ඕනේ. බැහැර කරලා පහේ ශිෂ්‍යත්වයේ අයින් කරලා අටවෙනි ශ්‍රේණිය දක්වා මේ දරුවන්ට මගිතන අටවෙනි ශ්‍රේණියට එනකොට 23ක් විතර අපේ දරුවන්ට අධ්‍යයනය කරන්න තියෙනවා. එයින් 29කට තමයි උන් සාමාන්‍ය පෙළ විභාගයේදී විශේෂයෙන් ලියන්නේ. ඒ කියන්නේ අනිකුත් ඒවා එකක් වගේ තෝරගනවා. චිත්‍ර නැටුම් මොනවද තියෙනවා එකක් තෝරගන්නවානේ. ඒ වගේ තියෙනවානේ. එතකොට එහෙම එන දරුපෙටවුන් අපි පීඩනයකින් තොරව බොහොම පහසුවෙන් එයාලට ඉස්සරහට එන්න පුළුවන් විදිහට කුඩා අවධියේ පටන්ම දහම වගේ විෂයන් බද්ධ කරන්න ඕනේ. ඒක අවශ්‍යයි. දැන් දරුවෙකුට බුදුදහම මොහු වෙන යම් ආගමක් පහේ ශිෂ්‍යත්වයේ දක්වාම අධ්‍යයනය කරන්නේ නැහැ. සාමාන්‍ය තුන්වෙනි ශ්‍රේණිය ඉඳලා වෙනකට ශිෂ්‍යත්වයට නැහැ. නේ? එතකොට මොනවාද කලා විෂයක් ඒ පිළිබඳව ශිෂ්‍යත්වයට නෑ. ඒක තියෙන්නේ ගණන් ටිකක් සිංහල ටිකක් ඔය දෙමළ භාෂාවෙන් පොඩ්ඩක් ඔය වගේ නේ අපි යන්නේ සමන්දරමත් එක්ක. ඉතින් ඒ නිසා මේ දරුවන්ට කුඩා අවධියේ ඉඳලම මේ ප්‍රවණතාවයන් අපි ලබලා දෙන්න. ඒතොර ඒකත් එක්ක ජීවන කුසලතා විෂයක් ගේන්න ඕනේ. දැන් ජපානේ වගේ සාමාන්‍යයෙන් අවුරුදු 8ක අධ්‍යාපනයෙන් එළියට ගියාම අවුරුදු 8 කියන 8 වෙනි 9 වසර ඒ දරුවට ඕනම වෘත්තීය පුහුණුවක් ලැබිලා තියෙන ඕනම තැනක වැඩ කරන්න පුළුවන්. අපේ අවුරුදු 13ක් ඉගෙනගෙන ගියත් ඒ වැඩක් කරගන්න බෑ. 13 වසරේ ඉඳලා. ඒ දුර්වලකම තියෙනවා. 11 වසරට එනකන් ඉඳලා එළියට ගියන එක දරුවට ඒ හැකියාව නැහැ. වෘත්තීය පුහුණුවක් කරන්න බෑ. අපේ දරුවෝ යන්නේ 11 වසරට ගිහිල්ලා 13 වසරට යනකම් අවුරුදු 13 ඉස්කෝලේ ගිහිල්ලා යන්නේ බොහොම වීරයෙක් වගේ ත්‍රිරෝද රථයක් ඩ්‍රයිවිං කරන්න. ඒතර මේක මම හිතනවා අපේ වර්තමාන නායකත්වවලට පුළුවන් ඇස්කන් කන් ඇහෙනවද ඇස් පේනවද කියලා බලලා හරියට අනිවාර්යයෙන්ම මේ ත්‍රිරෝද රථ මේ ටුක් ටුක් මොන මොන හරි තියෙනේවා අවුරුදු 55 පැනපුන්දලට දෙන්න ඕනි. වැඩි හිටියන්ට දෙන්න ඕනි. දැන් පිටරටවල ගියම තරුණ ළමයි අපිට පේන්නේ ඔය මොන මේ වරයන මෙයාලගේ ජමිය පාවිච්චි කරගන්න ඕනි. ඒතර මේ උන්දලා එළියට බැස්සට පස්සේ මොකද්ද එකම සංකල්පේ? සාමාන්‍ය පෙළ කරන දරුවන්ගෙන් අහලා බලන්න මොකද්ද සංකල්පය? තඩි ෆෝන් එකක් ගැනීම සහ ත්‍රී වීල් එකක් ගැනීම. ඉතින් මේ දෙක අරගත්ත දරුවන්ගෙන් අපිට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? ස්ත්‍රී දූෂණයක් කර. කොයින් හරි යන ළමෙක් අරන් ගිහිල්ලා හොටෙල් එකකට විකුණන එකට එහා දෙයක්. ජෝඩුවක් අරන් ගිහිල්ලා බස්සලා හොටෙල් එකේ රුපියල් 500ක් ගන්නවට වඩා එහා දෙයක්. මසාජ් ක්ලිනික් එකකට ස්පා එකකට අරන් ගිහිල්ලා ඉවරලා දාලි විරලා තුට්ටු දෙකක් හොයනවට වඩා දෙයක්. ඒ සල්ලි ටික අරගෙන ඉන්න රුපියල් 4500ක් 1000ක් 1500ක් හොයාගෙන ඔය මේ දම්පේ පැත්තේ බොල්ගොඩ ඔය පැත්තේ නේද ඔය කැලෑ රොදක් අයිනේ ඇලක් අයිනේ එහෙම නැත්නම් ඔය තියෙන තැනකට ගිහිල්ලා විරිලා මත්වතුරු බෝතලයක් අරගෙන සිගරට් පැකට්යක් කඩාගෙන හැන්දෑවට බීලා අර ලාභෙන් තුන ආපහු හෙට උදේට කබ ටික පෙරාගෙන මල පෙරේතෙක් වගේ කොටකලි සංකැලලක් ගහගෙන වීල් එකේ සුක්කානමට අරකට කකුල් දෙකත් උඩින් තියාගෙන ෆෝන් නකෝබෝ උබා උරුවම් බබා ගෑනු ළමයෙක් යනෝ දැක්ක ගමම එළියට බැහැලා තමන් කම්න හම්බ කරන වාහනේටම කකුලක් ගහගෙන ඒක තනි කකුලෙන් හිටගෙන ඒ දිහා මල පෙරේතෙක් වගේ බලන් ඉන්නට වගා අර තිස්සලා කිව්වා වගේ පෙරේත බැල්ම දාගෙන ඉන්නවට එයා දෙයක් මොකද මේ සමාජයෙන් බලාපොරොත්තු වෙන්නේ? මේ දෝනියෙක්ගෙන් ගාමන්ට් එකකට යනවට වඩා එයා මොකද බලාපොරොත්තු වෙන්නේ? අද හදනමද ශ්‍රමිකයෙක් මේ අධ්‍යාපනය තුලින් නර්ස් කෙනෙක් බිහි කරලා දෙනවද? මේ අධ්‍යාපනය තුලින් හොඳ කාර්ම මේ දැනුම තියෙන අවබෝධයක් ඇති දුවණියක මේ සමාජයට බිහි කරන්න ගෘහණියක් නිර්මාණය වෙන්න අධ්‍යාපනයක් තියෙනවද? මොන කොතන තියෙන්නේ දැක්ම? ඒ නිසා මේ බුරු මේවා කියන්නේ නැතුව දැන් අපි බලමු. දැන් අවුරුදු 4 කොරා අපි අධ්‍යයනය කළා. දැන් මේ අපේ මේ පුරසාරම් දරන මේ ප්‍රඥයෝ ඉන්නවා. එහෙනම් මේ ටිකේ කරන්නකෝ.
මෙටි කරලා පෙන්නන්නකෝ දැම්ම ගිහින්දක අපි දැම්ම කියන්නේ මේ මාත් මගේ හිතවත් සර්ලා ඉන්නවා අපි මීගසත් සර්ලා එව ඉතින් කියනවා දැන් දෙනවා වැඩේ කියලා දැන් දෙන්නකෝ වැඩේ අපි බලන් ඉන්නේ ඉතින් ඒ නිසා ඔච්චර දෙයක් ඕනේ නැහැ මහා දේවල් ඕනේ නැහැ අපේ අධ්‍යාපන කොමිෂන් සභා කීපයක්ම කරලා දිනනවා 1940 ගණන්වල 50 ගණන්වල හොඳ කොමිෂන් වාර්තා දිනනවා මේ කොමිෂන් වාර්තා ටික අරගෙන මේ මේ මිහිපිට යථාර්ථයක් කරන්න එච්චරයි මේ බොරු පම්පොරි ගහන්න ඕනේ නැහැ අපි රටේ ගියා අපි හරේ ගියා මෙහි ගියා මෙහින් අධ්‍යයනය කරා ඔය කරපු අපි අහලා දින ඕන තරම් ප්‍රායෝගික කරන්න ඕන දේවල් තියෙනවා තවත් කාලේ නාස්ති කරන්න කිසිම අවශ්‍යතාවයක් දැනටම ගේන්න එපා දැනටම ප්‍රායෝගික කරන්න ඕනේ තමයි හැමදේම දැන් දැන් අපි පවා මාධ්‍ය වේදීන් පවානේ ඒ කියන්නේ වෙනත් වෘත්තියකට ගිහිල්ලා මේ ඉබේ වැටුණ තැනක් නෙමෙයි ඒකනේ ඒ කියන්නේ ප්‍රධාන වෘත්තියන් හතරක් තියෙනවා දොස්තර ඉංජිනේරු මේ වගේ ටිකක් එතනින් හැලෙන කට්ටියන වෙන වෘත්තින් වලට යන මේක නෙමෙයි මේක වෙනස් වෙන්න ඕනේ අපේ අර අර ත්‍රී වීල් කතාවද මගේ මගේ මිත්‍රයෙක්ගේ පොඩි අත්දැකීමක් පොඩි අඟලුම් කර්මාන්ත ආශ්‍රිත පොඩි ව්‍යාපාරයක් කරන තරුණයෙක් එනවා ඉන්ටර්වියු එකට ඇයි මේ රස්සාව තෝරගන්න කියලා එහම තරුණයා කියන්නේ මේ රස්සාවෙන් කීයක් කරිතු කළා ත්‍රී වීල් එකක් ගන්න අලුතෙන් එන රස්සා ඒ තරුණ හැබැයි අවංගයි එතනදි හැබැයි ඉතින් ඒ ඔවුන්ගේ ආකල්පයක මේක තමයි අපි වෙනස් කරන්න ඕනේ අපේ හැම එහෙම ඉතින් එහෙම වුණොත් මම හිතනවා අපිට අර බාහිර දක්ෂතා ඇති දරුවෝ ගොඩක් දැන් විශේෂයෙන්ම නවෝත්පාදන අමාත්‍යංශ බිහි වෙලා තියෙනවා ඉතින් ඒ හරහා අතහිත දීලා දරුවන් විශේෂයෙන්ම හොඳ ගොවියෙක් වෙන්න දැන් මේ දවස්වල අපි පුරන් කුඹුරු ගේ කොටන දරුවෝ පිළිබඳව අර අපි කියනවනේ මේ මේ හොඳ පුරුදු මේ 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 බෝ වුණාට කමක් නැහැ කියලා හොඳ වැඩ බෝ වෙන්න ඕනේ ඒ කියන්නේ ලෙඩ විතරක් නෙමෙයි බෝ වෙන්න ඕනේ ඒ නිසා හොඳ පුරුදු බෝ වෙන්න ඒ වගේ හොඳ පුරුදු බෝ වෙන්න ගොවියෙක් වීමේ වටිනාකම ගැන කතා කරන්න දැන් ඉස්සර මේ විවිධ ඇඳුම් තරගයේදී ඒ ගොවි ඇඳුම් ඇඳගෙන කෙනෙක් ගියා ඒක හොඳයිනේ නේද ඒ වගේ හේන් ගොවියා නැත්තම් දීවරයා මේවා ගැන සතුටු වෙන දරුවෙක් ඔක්කෝ මේෂන් බාසුන්නයි අද පත්තරයක් ගත්තොත් කොයිතරම් තියෙනවද මේ පෙදරවරු කාර්මිකයන් අවශ්‍යයි කියලා බඩුබඩ කාර්මිකයන් අවශ්‍යයි ග්‍රිල් ගේට්ටු හදන වෙල්ඩින් කරුවන් අවශ්‍යයි ඉතින් මේ පැත්තට ගරු කරවල ගරු සම්මාන කරලා වටිනාකමක් දෙලා ඉතින් අපේ ලෝකේ කොච්චර බලන් ඉන්නවද හෙදෙහෙදියන් ගත් දැන් මහා බ්‍රිතාන්‍යයේ වැඩියෙන්ම හම්බ කරන අය ගත්තොත් ශ්‍රී ලාංකික හෙදියෝ ඔබට මතක ඇති ඇමරිකාවේ හිටපු මේ අපේ ඒ මීට පෙර හිටපු ජනාධිපතිවරයා ඔබාමා එතුමා ප්‍රකාශ කළා මම අප්‍රිකානු රටවල් වලින් මේ 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 හෙදියෝ අරන් එනවා කියලා. නමුත් ඒක යථාර්ථයක් වුණේ නැහැ. මක්නිසාද ආසියාකරයේ එකට තියෙන වෙළඳපොළ තියෙන්නේ. ආසියාකරයේ ඉන්න අයගෙනු ශ්‍රී ලංකාවේ නොනලගෙන් තමයි උපරිම කරුණාවක් මෛත්‍රියක් තියෙන්නේ. ඉතින් එයාලට වැඩි දැන් ඔය අප දන්නා මේ ඕපනායක ඔය ප්‍රදේශයේ අම්ම කෙනෙක් ඉන්න එංගලන්තේ මේ ඩේ හොස්පිටල් එකේ වැඩ කරන මම හිතන එතුමිය තමයි දොස්තර කෙනෙකුටත් වැඩිය පඩි ගන්නෙ. ඒ තරම් අනික ඒ වෘත්තියක් ඇතුවනේ යන්නේ. නිසා අපිට හෙද පාසල් ටික වර්ධනය කරලානේ මම මේක මගේ දූල පුතාලට කියන්නේ මේ ආර්ට්ස් කොමර්ස් මේකම බදන් ඉන්න එපා මම කියන්නේ කැමැති නම් ඒක කරන්න හැබැයි බැරි වුණත් බයෝ සයන්ස් කරන්න බැරි වුණත් බයෝ කරන්න බැරි වුණත් මැක්ස් කරන්න මොකද විශ්වවිද්‍යාල පොත අරගත්තම තීරුම් පොත අරගත්තම ඒවට තියෙනවා 70%ක් මේ අන්සර් යන්න යන්න අවම වශයෙන් නර්ස් කෙනෙක් වෙන්න පුළුවන් අපි ආර්ට්ස් කරලා නර්ස් කෙනෙක් වෙන්න ගියා ඊට වඩා ප්‍රශ්න ඊළඟට අරකට සයන්ස් වලට ඒකක් තියෙනවද මේකක් තියෙනවද ඊට වඩා අරක කොහම හරි S3ක් හරි දෙකක් හරි දාගත්තත් දෙයියනේ කියලා යමක් කරන්න පුළුවන් බයෝ දැනුමේ ඉතින් ඒකෙන් ලැබ් එකකට යන්න පුළුවන් PHI කෙනෙක් වෙන්න පුළුවන් නේද මේ බ්ලේ ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් අම්සෙන් ඩෙන්ටල් එකකට මේ දත් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සුත්‍ර ජීවී මොකක් හරි මේ ඒ දෙයකට යන්න පුළුවන් කොච්චර අංශ තියෙනවද ඒ නිසා මේ රට හදන්න නම් අනිත් එක විද්‍යාඥයෙක් ගණිතඥයෙක් රටේ රාජ්‍ය නායකත්වයට ඉන්න ඕනි ඒ වෙයිම නැත්නම් AI ආශ්‍රය කරනවා දැන් ඔය ගෝඨාභිසර්ලාගේ දිනේ AI අසුරු කරලා ඒගොල්ලෝගේ දැනුමින් කටයුතු කරනවා ඒක අවශ්‍යයි ගණිතඥයෙක් වෙන්න නැතුව බෑනේ හමුදා ලොක්කෙක් වෙන්න නේවිකට යන්න බෑ නේද ඒව ඒ වෙන්නේ කරන්නේ ගුවන් යානා අංග යන්න බෑ ඒ ගමන යන්නේ ඒ ශක්තියත් අරගෙන කටින් නැත්නම් අපේ ඉන්දියාව වගේ රටවල් වල කවුරු ආවත් සමරක් කළාමට අබ්දුල් කලම් වගේ ඇත්තු ජනාධිපතිවරු බවට පත් කරගත්තා සිංගප්පූරු වේතනට එනවා මැලේසියාව වේතනට එනවා ඊගකින් වැඩ ගන්නවා ඒ නිසා මේ රටේ හැම දරුවෙකුටම මැක්ස් උගන්වන්න ඕනේ ගණන් උගන්වන්න ඕනේ විද්‍යාව උගන්වන්න ඕනේ ගණිත දක්ෂයෙක් කරන්නට ඕනේ චාමික මේ රටේ ගුරුවරුන්ට ගණන් උගන්වන්න ඕනේ මේ ගුරුවරු ගණන් දන්නේ ගණිතය දන්නේ මේක දන්නේ මේ ෆිසික්ස් වලට තියෙන මැක්ස් ටික දන්නේ එහෙම කළා මේක හරියට ගණිතය ගිහිල්ලා නේ ඒ ගීපු උන්දලත් ඒක අරගෙන ඉවිරලා පොඩි උන්ට මේ 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 මොකද්ද විද්‍යා පෙන්න පෙන්න නමවර 99 කීයේද කී කිය විද්‍යා පෙන්න පෙන්න වාහන දෙපැත්තෙන් දාගෙන යනවා කගවීන් වගේ ජනාධිපති කරෙන්ට ඉල්ලන්න ඒක රටකක මේක දෙනවා ගුරුවරුන්ට මේ රටේ අර අපේ නිවන් දැකපු හාමුදුරුවෝ වගේ රාහුල්ලට අවිල්ල බලන් ටිකක් කියලා නිවන් නිවන දෙන්නේ මේ ගිහියෝ ළඟට ගිහිල්ලා පැය 24 දේශන කරනවා මේ අපිට දෙනවා දෙන්න බැරිය නිවන
ඕක තමයි සමාජයේ පුතේ. වෙලාව ටිකක් සීමා සහිත හින්දා දවසේ අපි ලබා ගන්න අවසන් ලිපියට මා යොමු වෙන්න කැමති රජීව් රත්නපුරෙන් තමයි මේ ලිපිය එවන්නේ. මේකේ මුලින් පැහැදිලි කරන අපේ හැමදෙනා අර බෞද්ධ ගිහි විනය සිංහලෝවාද සූත්‍රේන ඒ සදිසා පිළිබඳව ඊට පස්සේ දැන් මෙතුමා සඳහන් මෙතුමාට ආකල්පයක් විදිහට තියෙන එතන සඳහන් නොවන කාරණයක් තමයි මේ කාරණය කියලා. ඒ කියන්නේ මේ සහෝදර සහෝදරියන් පිළිබඳව එතුමා සඳහන් කරන්නේ වර්තමානය තුළ එක නිවසක තුළ සහෝදරයන්ට එක රූපවාහිනී යන්ත්‍ර එකට බැලීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවලු. ඔවුනොවුන් ගහබැන ගන්නවලු මේකට මොකක්ද උත්තරේ කියන කාරණේ. ඒ කියන්නේ අර සිංහලෝවා සූත්‍රය හැබැයි අපි විශ්වාස කරන මේ සියලු කාරණා ඇතුළත් වෙනවා කියලා. හැබැයි කොහොම වුණත් මේ එක බඩවැල කඩාගෙන ආපු සහෝදර සහෝදරියන් අතර අපි බලාපොරොත්තු වෙන සහෝදර මැදීම නෑවගේ තත්ත්වයක් තියෙනවා සමාජයේ. මේක කොහොමද අපි නිවැරදි කරන්න ඕන? මේ කතාව අපි කොහොමද හරියට තේරුම් ගන්න ඕන අපේ හැමෝටම? ඔව්. සමාජයේ ප්‍රධානම කොටස් 6කට බෙදලා සදිසා හැටියට මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ෂිනා දිසා මිත්ත මච්චා නේද ඔය උත්තර දිසා දාසකම්ම කරා හේත්ත දිසා ශ්‍රමණ බ්‍රාහ්මණ උද්ධ දිසා මේ විදිහට මේ පතිපතිනියෝ දාලා ඒ විදිහට මේ සදිසාව වෙන් කළා. ඒ සදිසාව කියන්නේ සමාජයේ ප්‍රධානම හරස්කරස්ක. ඒ ඒ ඒ කාරණා 6 උන්වහන්සේ තාම පැහැදිලිව මේ අපේ සිංහල දරුවාට පැහැදිලි කරලා දුන්නා. මොකද සිංහලගේ තාත්තනේ කිව්වේ සදිසාවෙද පන් කියලා. ඒ කියන්නේ මේ දරුවට කවදාරි මොලේ තියෙන මිනිස්සේ කම්බ වෙලා මෙහෙම කියලා දෙයි. මේකට බ්‍රාහ්මණාගමත් බෑ, මේකට බුද්ධාගමත් බෑ, මොකක්වත් බෑ. ඒ නිසා ඔහොම යනකොට උගතේ කම්බ වෙයි. තාත්තා හරි මොලකාරයනේ ඒ ඇතේ. ඉතින් කොහෙද වදින්නේ පුතේ මේ සදිසාරමද? ඒක තාත්තා කිව්වා. එතකොට බුදුහමඳුර කියලා දෙනවානේ මාතා පිතා දිසා පුබ්බා මෙන්න පෙරදිග දිසාව. එතකොට ඒ විදිහට පස්චිම බටහිර දිසාව මේගොල්ලෝ ඒ ටික කියලා දුන්නා. හැබැයි මීට අමතරව අනිත් කාරණා සියල්ලක් ත්‍රිපිටකේ තියෙනවා. වෛද්‍යවරයාගෙන් ලෙඩුන්ට විය යුතු යුතුකම්, ලෙඩුන්ගෙන් වෛද්‍යවරයාට විය යුතු යුතුකම්, ඔය වගේම සහෝදර සහෝදරියන්ගෙන් ඒ අය අතර ඉටු යුතු යුතුකම්, ආත්තම්ම සීයාගෙන් මුණුපුරුමිනි පිරියන්ට, මුණුපුරුමිනි පිරියගෙන් ආත්තම සීයාට, අපි ඔහොමනේ කියන්නේ බාප්පල කුඩම්මලගෙන් දූල පුතාලට, මාමල නැන්දලගෙන් දූල පුතාලට, ඒ ඥාති දරුවන්ගෙන් අර වැඩිහිටියන්ට, මේ ටික ඔක්කොම මේ අපේ දේශනා තුළ අන්තර්ගතයි. දැන් බොහොම අරගත්තොත් එහෙම දැන් බලන්න මාතා පිතූ පဋාණං පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා නේද? මේ විදිහට කියාගෙන යනවනේ. එතකොට සහෝදරත්වයේ පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ හරි පුදුම කතානේ. උන්වහන්සේ බලන්න ඒ සහෝදර බැඳීම ගැන කියලා දෙන හැටි හොරු කණ්ඩායමකට නේ අර හසු වුණාම ඒ තම භාර්යාව කියන්නේ බිරිඳ, ඊළඟට ස්වාමි පුරුෂයා, මල්ලි, මේ අය මේ ගමන යනකොට ඒ අයට හසු වෙලා මෙවුම මම මරන්න ඕනේ පිට වෙනවා කියන අනේ එහෙම බෑ මේ කියලා යාගේ හොඳ ගුණයක් දැක්කම එහෙනම් උඹට එක්කෙනෙක් කවුරු හරි දෙන්න කියලා කිව්වම් මට මගේ සහෝදරයා දෙන්න. ස්වාමිය ඉල්ලුවේනේ, දරුවෝ ඉල්ලුවේනේ, එතුමිය ඉල්ලන්නේ මගේ සහෝදරයා දෙන්න. මෙරග දැන් අපේ මිනිහෙක් දැන් ඉවලෙම ගහන පොල්ලයි මේ ගැණිට මන් ලොක්කුනේ, දරුවෝ අම්මව ප්‍රතික්ෂේප කරන නේ සහෝදරයා ඉල්ලන. අර හොරුන්ටත් ප්‍රශ්නේ ඇයි මේ මිනිස්සේ සහෝදරය ඉල්ලන්නේ? අනයි ස්වාමිපුරුෂයා නෑ, ස්වාමිපුරුෂයා නෑ තමයි ස්වාමිපුරුෂයා කියලා. දරුවෝ මට දරුවෝ ලබා ගන්න පුළුවන්. ඉතින් සහෝදරය ලබා ගන්න ගියේ අපේ අම්මයි තාත්තයි වයසයි. මට මේ සහෝදරය ලබා ගන්න බෑ. ඒ නිසා මට සහෝදරය දෙන්න. ඔයිටදී මොනවද ඉගෙනවීම? ඔය වගේ කොච්චර නම් දේවල් තියෙනවද බුදුහාමුදුරුවෝ කියලා දීලා. සහෝදරත්වය. නේ? මේ එක බඩවැල කඩගෙනවා කියන එක මේක උරගුහරය, මේක උදරගුහරය. දෙකේ වටේ. එතකොට මේ තුල හැදුන වැඩුණා කියලා කියන්නේ ගොඩනගෙනවා කියන්නේ. තේහිව බුදුහමඳුර හරි ලස්සනට. ඒක නේ නේද? අම්මට වන්දනා කරනකොට පවා ඒක තියා අපේ වර්ධවල අපි ගාතාව කියන්නේ දසමාසයේ උරේකත්වා කියලා. උරේ නෙමෙයි, ඒක දසමාසෝ උදරේකත්වා. දසමාස උදරේ. ඒක සංදි වුණාම දසමාසෝ දරේකත්වා. මට කවුදෝ කියනවා ඒ උරේකත්වා කියලා කියන්නේ උරගුරේ තියාගෙන ඉඳගෙන වැඩි හොඳටලු.
වැඩි හොඳට උරේ හිටියොත් හොඳට හිටි හිමන්සේ මැරිලා යන. ඉතින් එහෙම නෙමෙයි ඒ කතාව දසමාසෝදර ඒකත්වා කියලා වෙන්න ඕනේ. ඉතින් කොහොම වුණත් ඒ සහෝදර ප්‍රේමය අපිට අවශ්‍යයි. ඉතින් අපේ අපච්චි කියනවා වගේ ඒ සහෝදරත්වයේ අපේ චැනල් එකක් දාන්න ගියොත් මරා ගන්න ආදලෝ. ෆෝන් එක්කෙනෙකුට බලන්න ඕනේ එකක්, අනිත් එක්කෙනා තව එකක් බලන්න ඕනේ නේ. එක්කෙනෙක් කියනවා අපි බලනවා මොකක් හරි TNL එකේ යන මේ සංගීත වැඩසටහනක් නේද, ඔය වගේ මොනවා හරි කියලා. තව එක්කෙනෙක් කියනවා නෑ ඒක බෑරක බලමු අපි. ඉතින් එහෙම සටහන් සබෑරම නෑ. ඊයේ පෙරේදා අයියා මල්ලි ඇඳේ බුදි, ඒ අම්මා පච්චෙක් කියනවා පොඩි දෙන්නෙක්, ඒ ජෝඩුව බුදි. ඉතින් අර ඇඳ බෙදාගෙන එන්න එපා මේ පැත්තට, මේ පැත්තට කකුල දාන්න එපා. ඉතින් කොමාරි අයියා එක පැත්තකට කොහොමද ඉතින් දරුව කකුල දාලා මල්ලියට නියකටරුල තියෙන පිහිතලේ ඕකෙන් ඇහැලා. ඉතින් මෙවුන් දෙන ගෙට කාමර දෙකට තට්ටු දෙකට ඉඩමෙන් පර්චස් 10 10ට කොහොමද මරාගන්නේද? ඒක තමයි ආදරය උගන්වන්න ඕනේ. මේගොල්ලෝ එක තැන තියන්න ඕනේ, එකට බෙදන් කන්න උගන්වන්න ඕනේ. මේ සහෝදරත්වය බැඳීම ඇති කරලා දැන් අපේ අම්මලා තට්ටු බෙදලා දෙතා මනද තට්ටු තට්ටු හදලා දෙනවනේ කෑම පිඟා. එහෙම බෙදලා දෙනවා ලොකු පුතාට, ටිකක් ලයිඩියෙන් බෙදලා දෙනවා පොඩි පුතාට, ටිකක් දෙනවා තාත්තට රුවන්වැලි දෑය වගේ. ඒක මාළු ඔළුවකින් කොතුත් පලන්දනවා අරියේ පෙරේද කියන්නේ. අර එහෙම නිතියන්නේ ගාන කරලා අර කපල ආරු කරලා බලන් දෙපයි හතුරු හට්ටිය අත දාලා. එහෙමයි අම්මයි තාත්තට ජීවුල් කිරි බෙදන්නෙත් එහෙමයි. ඔව් එයාට ඇට නැතුව අපිට ඇටත් එක්කම ඔහේ හල්ලා දෙනවා. අරයට එහෙමනේ දීවුල් කිරි අත දානවා, කෝප්පේ ගානවා. දීවුල් කිරි අත දානවා කෝප්පේ ගාලා ඇට නැතුව දෙන්නේ. ඈ නැත්තම් පෙරල කුමාරි. අර අපිට ඉතින් එහෙම නෙමෙයි, අපි මේක දෙමු පොදුවේ තියමු, මේක බෙදන් කාපල්ලා කාටවත්. දැන් මට පොඩි කාලෙත් එහෙමයි, අම්මා ඉන්නවත් දන්නේ මේ අයියට ලොකු එකක් බෙදලා දෙනවා. ඔව් මට අර මුවෙක් ඉන්න පොඩි ප්ලාස්ටික් තැටියක් තිබ්බේ, ඕකේ වැහෙන්න විතරක් ඇට ටික. ඔව් මට ඕකත් කාලෙල අර මුවත් කණ්ඩ හිතනවා අර ප්ලාස්ටික් එකත් එක්කම. ඉතින් ඒක වැරදි, අපිට බෙදලා ගන්න කණ්ඩ දුන්නා නම් එක දවසක් දෙකක් එක කයි තනියෙන්. හැබැයි ඊට පස්සේ හුරුවේ. ඉතින් අන්න ඒ වගේ ආදරය මේව බෙදිල යන්න ඇති කර ගැනීම ඉතාමත්ම වැදගත්. පොඩි කාලේ ඉඳන් ආදරය ගන්නන්න ඕන කියලා අපේ හාමුදුරුවෝ කියනවා. මම හිතන මේ අපි කතා කරපු හැම ප්‍රශ්නයකටම අපි එක තැනකට මූලික වෙන්න පුළුවන් නේ අපේ හාමුදුරේ. අන්න ඒ කාරණය හොඳට ඔළුවට ගමු අද දවසේ. අපි ලැබිලා තියෙන වෙලාවත් එක්ක අද දවසේ අපේ ධර්ම විනිශ්චයෙන් සමුගෙන යන්නත් වෙලාව ලැබිලා තියෙන. එහෙමනම් මගේ නායක හාමුදුරනේ මේ වටිනා දහම් කරුණු, මේ වටිනා සමාජීය කරුණු අපිට කියලා දුන්නට, අපිට ඉගැන්වුවට බොහොමසට ගොඩක් පින් අපේ හාමුදුරනේ. නිදුක් නිරෝගීතාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ අපි බොහොමත්ම පින් සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම විනිශ්චයට බැතිපර දායකත්වය ලබා දෙන අපේ පරපුරක මහගෙදර සීමා සහිත ලයන්කෝ සමාගම, එහි අධිපතිතුමා ඇතුළු මේ ලයන්කෝ නාමය දිනෙන් දිනම දියුණු වේවා. එතුමාලා බලාපොරොත්තු වන මේ සියලු සමාජ සත්කාරණය වගේම මේ යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ධර්ම විනිශ්චය බලන අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ ගරු සභාපතිතුමා TNL ආයතනයේ මේ ලබා දෙන ඉඩ නිසා තමයි ඔබට මට මේ ආකාරයෙන් සමීප වෙන්න හැකියාව ලැබෙන්නේ. මේ දහම තුල ඉදිරියට යන්න එතුමා ඇතුළු මේ සමස්ත කාර්ය මණ්ඩලයෙන්ම අපි බොහොමත්ම පින් සිතින් සිහිපත් කරනවා. එහෙමනම් අද දවසට සමු ගන්නවා ධර්ම විනිශ්චයෙන්. ඔබට පුළුවන් අපිට දිගටම ලියන්න, පිළිපිනේ මතක් කරන්නම් නැවතත්. නිෂ්පාදක ධර්ම විනිශ්චය TN රූපහානිය දම්පේ පිළියන්දල අපිට ලියන්න. ඒ වගේම අපේ Facebook පිටුව ධර්ම විනිශ්චය ඒට ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. එහෙමනම් ඒ සියලු මතක් කිරීම එක්ක අදට සමු ගන්නවා අපි අපේ වැඩසටහනේ. නැවතත් ලබන බ්‍රහස්පතින්දා මේ වෙලාවටම හමු මේ බලාපොරොත්තුවෙන් සමුගෙන යන මොහොතේ හැමෝටම වෙන්ද වගේම ප්‍රාර්ථනය, හැමෝටම හැම මොහොතෙම තුනුරුවන් සරණ.